හැම මාසකම Google updates එන නිසා Nokia කියන්නේ හැමදාමත් අලුත් වෙන ෆෝන් එක. ඒකයි මම බය නැතුව Nokia Android smartphone එකම recommend කරන්නේ. හැමදා අලුත් වෙන Nokia. අයිබෝන් අද ටෝක්වෙච් චතුර තවත් විශේෂ ආරාධිතෙක්. ඔහු මේ විශේෂී ස්ත්‍රී ප්‍රාමාණිකයෙක්. එමෙන්ම මෙතරම් ඒ සම්බන්ධයෙන් දැනුමක් ඇති තවත් විද්වතුන් අල්පයක් පමණයි ඉන්නේ ලංකාවේ. ඒ අපේ ඉතිහාසය, පුරාවිද්‍යාව මේ සියල්ල සම්බන්ධයෙන් කතා කරනකොට අද අපි ආරාධනා කරේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන්ට. අයිබෝන් අයිබෝන් චතුර, මේ දවස්වල ලොකු ගැටීම් වලට මුහුණ දෙමින් යනවා වගේ පේනවා. ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා පේනවා ඔබතුමාට. එහෙම මේ තරම් ලොකුම ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් වැඩ කරගෙන යනකොට යම් යම් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් නිකන් ඉන්නකොට මොකුත් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මේ පොඩි පසුබෑම් කීපයකට පහුගිය කාලේ ලක්වෙන්න සිද්ධ වුණා. නමුත් අපි ඒවට මුහුණ දීලා කරගෙන යන වැඩ කටයුතු වල වේගය යම් ප්‍රමාණයකට අඩු කරලා ඒ වැඩ කටයුතු කරගෙන යනවා. දැන් මේ අනවශ්‍ය ප්‍රශ්න මේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔබතුමාට චෝදනා එල්ලවෙන්නේ ගොඩක් වෙලාවට ඉතිහාසය ලිඛිතව අඛණ්ඩව ගලාගෙන යන ටික එකතු කළා ඉතිහාසය කියලා අපි හඳුන්වද්දි, පුරාවිද්‍යාව කියන එක බොහොම නිවැරදිව ඒ සම්බන්ධයෙන් හොයලා බලලා නිරීක්ෂණ නිගමන ලැබෙන විශයක් වෙද්දි ඔබතුමා මේ දෙක එකතු කරන්න යන හින්දා නෙමෙයිද? මං හිතන්නේ මෙහෙමයි, පුරාවිද්‍යාව කියන එක සහ ඉතිහාසය කියන විෂයන් ගැන අපේ සමාජයේ තිබෙන ආකල්පයේ තිබෙන යම්කිසි අඩුපාඩුකමක් නිසා ඒක එහෙම සිද්ධ වෙන්නේ. එහෙම හිතන්නත් හේතුවක් තියෙනවා. දැන් විශ්වවිද්‍යාලයකට ගියාම පුරාවිද්‍යා අංශය කියලා වෙනම අංශයක් තියෙනවා. ඊට පස්සේ ඒ පීඨේම තවත් තැනක තියෙනවා ඉතිහාස අංශය කියලා තවත් අංශයක්. ඒතර නිකන් මේ වෙනමම දූපත් වගේ වෙන වෙන් වෙලා තියෙන්නේ. නමුත් අපි බැලුවොත් එහෙම ඉතිහාසඥයෝ මේ රටේ තියෙන පෞරාණික තත්ත්වය ගැන මේ ඓතිහාසික මූලාශ්‍ර, ලිඛිත මූලාශ්‍ර පාවිච්චි කළා ඒක හොයලා බලනවා. ඉතින් පුරාවිද්‍යාඥයා මොනවද කරන්න කියලා ඇහුවොත් එහෙම, ඔහු මොකද්ද හොයන්නේ කියලා ඇහුවොත් එහෙම, ඒකට දෙන්න තියෙන උත්තරය තමයි රටේ ඉතිහාසය. නමුත් මේ දෙගොල්ලෝ වෙන් වෙන්නේ ඉතිහාසඥයා අතීතය ගැන සොයන්නේ රටක ලිඛිත මූලාශ්‍ර ලියවෙච්ච පොත්පත් වාර්තා පරිහරණය කළා තමයි කරන්නේ. ඒක එයාගේ ක්‍රමවේදය. ඉතිහාසකරණය පිළිබඳ ක්‍රමවේදය තමයි ඒ ක්‍රමවේදය. නමුත් පුරාවිද්‍යාව එහි නියලිලා ඉන්න විශේෂඥෝ අතීතය ගැන හොයන්නේ ඒ ක්‍රමයට නෙමෙයි. ඔවුන් පොත්පත් මත පදනම් වෙන්නේ නැහැ. ඔවුන් එළියට ගිහිල්ලා පොළව හාරලා, එහෙම නැත්නම් පොළොව මතුපිට ඇවිදගෙන ගිහිල්ලා, එහෙම නැත්නම් නූතන තාක්ෂණයේ තිබෙන චන්ද්‍රිකා ඡායාරූප වෙන්න පුළුවන්, ගුවන් ඡායාරූප වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔය පොළව විනිවිද බලන ග්‍රවුන්ඩ් පෙනිට්‍රේටින් රෙඩා වගේ උපකරණ වෙන්න පුළුවන්, මේ වගේ නූතන දේවල් පාවිච්චි කරලා පරිගණක සිතියම් වෙන්න පුළුවන්, ඒ දත්ත මත පදනම් කරලා ගොඩන ඒවා පාවිච්චි කරලා පුරාණ කාලේ සිද්ධ වුණේ මොකක්ද කියන එක පිළිබඳව මේ මිනිස්සු පිළිබඳව යම්කිසි දැනුමක් ගොඩනගන්න උත්සාහ ගන්න. දැන් මම මේක හොඳට පැහැදිලි කරොත් මේ විදිහට දැන් බලන්න අපේ රටේ ඉතිහාසය ඉගෙන ගන්න තියෙන ඉතාම විශිෂ්ට මූලාශ්‍රය මහවංශය. ඒ වගේම අපිට තව දීපවංශය තියෙනවා, තව ඒ වගේ මූලාශ්‍ර ගණනාවක් තියෙනවා. එතකොට මේ මූලාශ්‍රය ලියවෙන්නේ අපේ අතීතයේ යම්කිසි කාල පරිච්ඡේදයක. දැන් මහවංශය ලියවෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි ශතවර්ෂයේදී. ඊට ශතවර්ෂයකට පමණ කලින් 4 වෙනි ශතවර්ෂයේදී දීපවංශය ලියවෙනවා. එතකොට මේ කර්තෘ ස්වාමින් වහන්සේලා, බෞද්ධ භික්ෂූන් වහන්සේලා, පඬිවරු උන්වහන්සේලා මේ පොත්පත්වල ලිව්වේ උන්වහන්සේලාට ඇහුණු කතා සහ මේ එහෙම නැත්නම් උන්වහන්සේලාගේ ජීවමාන කාලයේ තිබිච්ච සිද්ධි තමයි මේවයි ලියලා තියෙන්නේ. එතකොට නමුත් උන්වහන්සේලාගේ ජීවමාන කාලයට හුඟක් ඉස්සර ඔය පොත්පත් අක්ෂර ලියවෙන්න කලිනුත් මේ රටේත් මිනිස්සු ජීවත් වෙලා තියෙනවා, වෙන රටවලත් මිනිස්සු හිටියා. ඉතින් ඒ අයගේ අවුරුදු 10,000 ගණන් ඈත කාලේ දැන් මානව පරිණාමය, මිනිස්සු
ජීවත් වෙච්ච කාලේ අවුරුදු මිලියන 3ක් පමණ ඈතට යනවා. දසලක්ෂ 3ක් පමණ. ඉතින් ඒ කාලේ මිනිස්සු කරපු කියපු දේවල් හිතපු හැටි වැඩ කරපු හැටි ගැන කොහොත් පොත්පත්වල ලියවෙලා නැහැ. ඉතින් ඒසා දීර්ඝ කාලය අපි බැලුවොත් එහෙම ඇත්තෙන්ම චතුර මනුෂ්‍ය ඉතිහාසයේ CI කියලා උපකල්පනය කළොත් එහෙම මේ ඉතිහාසය කියලා අපි ලියලා තියෙන ලිඛිත කොටස 5% විතර තියෙනවා. 95%ක්ම අලිඛිත ඉතිහාසයක්. ලියවුන් නැති ඉතිහාසයක්. මිනිස්සු අකුරු ලියන්න පවා පටන් ගත්තේ මීට අවුරුදු 6000කට උඩදී. නමුත් මිනිහා පරිණාමය වෙන්න පටන් ගත්තේ අඩුම තරමින් අවුරුදු 3,00,000කට උඩදී. ඒතර මේසා කාල පරිච්ඡේදවල වෙනස්කම් තියෙනවා. එහෙන් ඒ නිසා පුරාවිද්‍යාඥයා අර ඉතිහාස කරන ක්‍රමවේදයෙන් සොයාගන්න බැරි අතීතයක්. සොයාගැනීම සඳහා ක්‍රමවේදයක් පාවිච්චි කළා ඒ අතීතයේ සොයනවා. ඒතර ඔහු සොයන්නේ ඉතිහාසය. මනුෂ්‍යගේ ඉතිහාසය. ඒතර ඉතිහාසඥයා සොයන්නේ මිනිසුන්ගේ ඉතිහාසය. මෙතන වෙන්නේ මොකක්ද? ඉතිහාසඥයා සහ පුරාවිද්‍යාඥයා මාවත් දෙකක් පාරවල් දෙකකින් එකම ගමනාන්තයක් කරා යනවා. ඉතින් ඒ නිසා පුරාවිද්‍යාවයි ඉතිහාසයයි එකට එක්කහු කරන්න හදනවද කියලා අහන එක සාධාරණයි මහානක කෙනෙක්. නමුත් එහෙම මේ ප්‍රශ්නෙට දෙන්න පුළුවන් සාධාරණ පිළිතුරකුත් තියෙනවා. පුරාවිද්‍යාව අතීතයේ සොයන ක්‍රමවේදයක්, ඉතිහාසය අතීතය ගැන සොයන තවත් ක්‍රමවේදයක්. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් අපේ ආසන්න රටේ ඉන්දියාවේ හිටපු ඉතාම කීර්තිමත් ඉතිහාසඥවරියක් තමයි තවමත් ජීවතුන් අතර ඉන්නවා, මහාචාර්ය රොමිලා තාප. මහාචාර්ය රොමිලා තාපගේ ලියවිලි දිහා බලනකොට අපිට හොඳට පේන දෙයක් තමයි එතුමිය වෘත්තියෙන් ඉතිහාසඥවරියක්, ලෝක ප්‍රකට ඉතිහාසඥවරියක් ඉන්දියානු ඉතිහාසය පිළිබඳ. නමුත් ඇය තමන්ගේ ඉතිහාස රචනාවලට පාවිච්චි කළා ඉන්දියාවේ තිබෙන මහා භාරතය අවි වගේ නොයෙකුත් විශිෂ්ට සාහිත්‍ය කෘති වගේම පුරාවිද්‍යාඥයින් විසින් කරන ලද පර්යේෂණවලින් සොයා ගන්නා ලද තොරතුරුත් ඇය පාවිච්චි කරා ඉන්දියා ඉතිහාසය රචනා කිරීම සඳහා. ඒ නිසා අපි මෙතනදී වෙන් වෙලා දූපත් මානසිකත්වයක් ඇති කරන් අපි පුරාවිද්‍යාඥයෝ අපි ඉතිහාසඥයෝ කියලා කියන්නේ නැතුව අපි මේ රටේ මහජනයා වෙනුවෙන් මේ රටේ ඉතිහාසය ගොඩනැගීම සඳහා වග කියන ඒ සඳහා අවශ්‍ය කරන සුදුසුකම් හා පුහුණුව ලැබපු වෘත්තිකයන් පිරිසක්. ඉතින් ඒ අයගේ වගකීම වෙනවයි කියලා මම කල්පනා කරන්නේ ඒ ක්‍රමවේද අවබෝධ කරගෙන ඒ දැනුම හුවමාරු කරගෙන වඩා නිර්වද්‍ය ආකාරයට මේ රටේ මහජනයාගේ ඉතිහාසය නිර්මාණය කළා දෙන එක. මොකද ඒ පුරවැසි අනන්‍යතාව තහවුරු කරන්න නම් අපි රටට නිවැරදි ඉතිහාසය කියා දිය යුතුයි. දැන් ඔබතුමා සඳහන් කරන මේ ඉතිහාසය. ඒතර දැන් මේ ගොඩක් ප්‍රබන්ධවලට තැනක් දීලා තිනෝ කියලා අපිට හිතෙනවා. මොකද මහසෙන් රජතුමා මහසෙන් දෙවියෝ වෙද්දී දුටු ගැමුණු රජතුමා දුටු ගැමුණු දෙවියෝ විදියට කවුරුත් හඳුන්වන්නේ නැහැ. හැබැයි මහවංශ දුටු ගැමුණු කියන චරිතය වඩාත් ප්‍රබලව කතා කරනවා. මේ ඉතිහාසය රචනා කරද්දී ඔබතුමා විශ්වාස කරනවද යම්කිසි පක්ෂපාතීත්වයක් පාර්ශවිකත්වයක් යම්කිසි පිරිසකට තිබිලා තියෙනවා කියලා මේ අපේ ඉතිහාස ග්‍රන්ථවල? මෙහෙමයි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් මේ විදිහට. ඕනෑම රචනයක් කරන්නේ මිනිසෙක්. කර්තෘත්වය දෙන්නේ මිනිසෙක්. මිනිසයා බොහෝ විට ඔහුට ඔහුගෙන් ගැලවිය නොහැකි අන්දමේ පක්ෂපාතීත්වයන් තිබෙනවා. ඔහු ජීවත් වෙන සමාජය, ඔහු ජීවත් වෙන දේශපාලන රාමුව, ඔහුගේ පෞද්ගලික රුචි අරුචිකම් සහ ඔහු අයත් වන ගුරුකුල, මේවා මගින් ඔහුව මෙහෙවන යම්කිසි අදහස් මාලාවක් හික්මවීමක් තිබෙනවා. අපට ඒක කවදක්වත් නෑ කියන්න බෑ. අපි කාගෙන් ගැලවුණත් අපට ගැලවෙන්න බැරි අපෙන්. ඒ නිසා ඕනෑම මිනිස්සේ කර්තෘත්වයක් දෙන දෙයකට කතුරුරයාගේ පක්ෂපාතීත්වය පිවිසීම අපට වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ඉතිහාස කෘතියක් දැස බලන්න ඕන මේ මතය තුල ඉඳගෙන. තවත් එකක් තියෙනවා චතුර මේක ගැන කියන්න. දැන් ඉතිහාස කෘතියක් රචනා කරන කාලය දැන් මහානා මහමුදුරු මහාවංශය රචනා කරේ ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි ශතවර්ෂයේ. ඒ කෘතිය පාවිච්චි කළා ඉතිහාසයේ අර්ථ නිරූපණය කරන්නේ අපි 21 වෙනි ශතවර්ෂයේ ඉඳන්. ඒතර මේ කාල දෙක අතර උන්වහන්සේ කල්පනා කළ ආකාරයයි, ඒකට කියන උන්වහන්සේ කල්පනා කරපු සිතිජය සහ අපි මේ අර්ථ දක්වන සිතිජය අතර වෙනස්කම් ඕනතරම් තියෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි
කිසිම ඓතිහාසික මූලාශ්‍රයකට ඒව ප්‍රබන්ධ මත පදනම් වුණා, ඒව පක්ෂපාතීත්වයට ලක් කරා කියලා චෝදනා මුඛයෙන් කතා කරනට වැඩිය එවැනි දේවල් තියනවා නම් ඒවා මගහැරගෙන ඉතිහාස කරන ක්‍රමවේදය පාවිච්චි කරලා අපි කොහොමද ඒවැයි ප්‍රකාශයට පත් වෙන සැබෑ අරුත තේරුම් ගන්න කියන එක ගැන අපි අවධානය යොමු කරන්න වෙනවා. මේ කෘතියේ රචනාවෙන් ඉතිහාසය විශේෂයෙන්ම අපි බෞද්ධයන් විදිහට විජයාව ගමනින් පසු ලංකාව ජනාවාස වුණා කියන කාරණේ එක පැත්තකින්, අනික් පැත්තෙන් ඔබතුමන් විසින් ඔප්පු කරනවා රාග් මහින්ද යුගයක් සම්බන්ධයෙන් ලංකාවේ ඉතිහාසය. දැන් මේ නියමාකාර සාක්ෂි ඔස්සේද මේක ඔප්පු කරන්නේ? කොහොමද, මොනවද ඔබතුමන් ලැබිච්ච සාධක මේක ඔප්පු කරන්නේ? නෑ, ඇත්ත වශයෙන්ම අපිට මගේ පර්යේෂණ මම මීට අවුරුදු 10කට කලින් මගේ ආචාර්ය උපාධිය මම ඉවර කරාට පස්සේ මට ලොකු කුතුහලයක් ඇති වුණා අපි විශ්වවිද්‍යාලවල ඉගෙනගත්ත සමහර දේවල් ගැන. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් අපි ඉගෙනගත්තා ලංකාවේ ජීවත් වෙච්ච ආදි මානවයෝ ගැන. ඒක ප්‍රාග් ඉතිහාසය කියන වචනෙන් හඳුන්වන්නේ, මොකද අපි දන්න ඉතිහාසයට වඩා ඉහළින් කලින් තිබිච්ච ඉතිහාසයක්. පීපී දැරණියගල වගේ ඉතාම විශිෂ්ට මානව විද්‍යාඥයෝ, ඒ වගේම සිරාන් දැරණියගල වගේ ආචාර්ය සිරාන් දැරණියගල වගේ ඉතාම කෘතහස්ත විද්‍යාඥයෝ මේ යුගය ගැන ඉතාම වටිනා පර්යේෂණ කළා තියෙනවා. විශේෂයෙන්ම මෑත කාලේ නිමල් පෙරේරා මහත්මයා ආචාර්ය, ඒ අය වගේ අය මේ ගැන පර්යේෂණ කළා තියෙනවා. ඉතින් ඒ අය අපට පැහැදිලි කරේ මොකක්ද? ඒ අයගේ ලියකියවිල අවුරුදු 100,000කට පමණ එපිට කාලයක ඉඳලා මේ රටේ ජීවත් වෙච්ච මිනිස්සු, ඒගොල්ලන්ට කියනවා ගල් යුගයේ මිනිස්සු, සමහරු කියනවා දඩයක්කාරයෝ, සමහරු කියනවා බලංගොඩ මානවයා කියලා. ඒ නොයෙක් නම් වලින් කිව්වත් ඒ ඔක්කොම මේ රටේ ඈතම කාලේ ජීවත් වෙච්ච මිනිස්සු. ඉතින් අපි ඉගෙන ගත්තේ විශ්වවිද්‍යාලවල, මම 1986 විශ්වවිද්‍යාලයෙන් පිට වෙනකොට අපේ තිබුණු දැනුම තමයි මේ ඒ අවුරුදු 100,000කට විතර කලින් මිනිස්සු මේ රටට සංක්‍රමණය වෙලා ඒගොල්ලෝ ජීවත් වුණා, ඒගොල්ලෝ බලංගොඩ මානවයන් නමින් හඳුන්වනවා සංකේතාත්මකව. පස්සේ ඒ අය යම් කාලයකදී ඒගොල්ලන්ගේ සංස්කෘතිය බිඳ වැටුණා. ඊට පස්සේ ඉන්දියාවෙන් යන කණ්ඩායම් ඇවිල්ලා අපේ රට ශිෂ්ටාචාරවත් සමාජයක් කරනවා. ඉතින් මට පෞද්ගලික ඇති වෙච්ච කුතුහලය තමයි අවුරුදු 100,000ක් මේ භූමියේ ජීවත් වෙච්ච මිනිස්සු එක කණ්ඩායමක් වෙන රටකින් ආවන් පස්සේ මේගොල්ලෝ පසු බැහැලා යන්න තරම් දුර්වල කට්ටියක්ද? එහෙනම් අවුරුදු 100,000ක් තිස්සේ මේගොල්ලෝ මේ රටේ මොනවද කළේ? මේගොල්ලන්ට බැරි වුණාද අඟලක්වත් ඉදිරියට යන්න කියන ප්‍රශ්නේ ඉදිරියට තියාගෙන අපි කල්පනා කරන්නේ නැහැ. එහෙම වුණත් එහෙම වෙන්න ඇති කොටසක්, සමහර කොටසක් මේ ඉතිහාසයේ ඉදිරියට එන්න ඇති දිගටම. ඒ ආපු අයත් එක්ක මිශ්‍ර වෙලා සම්මිශ්‍රණය වෙලා ඔහොම කියලා හිතාගෙන අපි පටන් ගත්ත පර්යේෂණ ව්‍යාපෘතියක්. මම ඒකට නම තිබ්බේ දඩයක්කරුවාගේ සංක්‍රාන්තිය කියන නම තියලා ඒකට පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය තමයි ප්‍රතිපාදන සැපයුවේ. පස්සේ කාලෙක ජාතික විද්‍යා පදනම National Science Foundation එක අපට ප්‍රතිපාදන සැපයුවා. ඉතින් ඒක කරගෙන යනකොට තමයි අපට උවමනා වුණේ අර හිටපු පරණ දඩයක්කාරය බලංගොඩ මානවයා යම්කිසි කාලයක මේ ඉතිහාසයේ ශිෂ්ටාචාරයේ දෙසට යම්කිසි සංක්‍රාන්තියක් ලබා ගන්න උත්සාහ ගත්තද කියන එක ප්‍රශ්න කරන්න. ඒක ප්‍රශ්න කළා, හොඳයි අපේ සාක්ෂි වලින් පේනවනම් ඒක එහෙම වුණේ නැහැ කියලා ඒක අපි අතහැරලා දානවා. ඒ වෙනුවට වෙන එකක් අපි පරීක්ෂණ කරන්න යනවා, අපේ කල්පිතය සංස්කරණය කළා. හොඳයි ඒක එහෙමයි කියලා අපට යම්කිසි ලකුණු පේනවනම් අපි ඒක පස්සේ හඹාගෙන ගිහිල්ලා මේ අර පුරාණ බලංගොඩ මානවයත් අපේ ඉතිහාසයත් එකට බද්ධ කරන්න පුළුවන් අර සංක්‍රාන්තික කාලය ගැන දැනුමක් ගොඩනගන්න තමයි අපේ අරමුණ උනේ. දැන් ඒ අරමුණ ඉෂ්ට සිද්ධ වෙන්න ඕන කරන තොරතුරු ලැබිලාද තියෙන්නේ? මට කියන්න සතුටුයි අපි ගත කරපු පහුගිය අවුරුදු 10 තුල එවැනි සම්බන්ධතාවක් ගොඩනගා ගන්නට අපිව පොළඹවන්න ප්‍රාමාණික සාක්ෂි දැනට ලැබිලා තිබෙනවා. මේ සාක්ෂි එක පැත්තකින් විද්‍යාත්මකව අපි ලබාගත් කාල නිර්ණය, ඒ වගේම ඒ තැන් හාරලා බලලා අපි සොයාගත්ත ද්‍රව්‍යමය දේවල් අපි කවුරුත් දන්න හැටියට පුරාවස්තු කියලා කියන්නේ පුරාවස්තු. ඉතින් මේ දෙකම අපට යම්කිසි පෙළඹවීමක් ඇති කරනවා. අපි මේ කල්පනා කරපු දේ පිටිපස්සේ එළවලා මේක පරීක්ෂාවට ලක්කරන්න, ඒක ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. තව අවුරුදු 5-6 යයි යම්කිසි ස්ථාවරයකට අපට එන්න මේ අදහස පිළිබඳව. නමුත් පහුගිය අවුරුදු 10 පමණ අපි කරපු වැඩ කටයුතු වලින්
මේ සම්බන්ධයෙන් සතුටුදායක ප්‍රතිඵල ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් දැනට ඔබතුමා ගොඩක් පාවිච්චි කරන්නේ කාබන් කාල නිර්ණය නේද මේ සම්බන්ධයෙන්? කාබන් කාල නිර්ණය, විකිරණශීලී කාබන් කාල නිර්ණය. නමුත් මීට වඩා බොහෝ වෙනත් ක්‍රමවේදයන් දැනට පාවිච්චි කරන ආගන් කාල නිර්ණ ක්‍රමවේද සහ වෙනත් ක්‍රමවේද ගොඩක් තියෙනව නේද? ඇයි ඒ වගේ දේවල් වලට යන්නේ නැත්තේ? නෑ, ඒක මෙහෙමයි, ඒකට උත්තර දෙන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 50,000කට මෙහා පැත්තේ යමක් පරීක්ෂා කරන්නට අපිට පාවිච්චි කරන්න පුළුවන් විකිරණශීලී කාබන් දින නිර්ණය. දැන් ඒක හුඟක් දියුණු කරලා තියෙනවා. ඒ ඇක්සලරේටඩ් මාස් ස්පෙක්ට්‍රොමෙට්‍රි කියන ක්‍රමය, ඒ වගේ ක්‍රම පාවිච්චි කරලා අපිට ඒක කරන්න පුළුවන්. එතකොට මම මේ කාබන් 14 ක්‍රමෙම පාවිච්චි කරන්නේ. ඒක තමයි මේ අපි පරීක්ෂා කරන කාල පරිච්ඡේදයට වඩා උචිතම ක්‍රමය. අපි අවුරුදු 50,000කට වඩා එකක් හොයන්න යනවා නම් අපිට පොටෑසියම් ආගන් ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්, යුරේනියම් සීරීස් ආවලි ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔප්ටිකලි ස්ටිමියුලේටඩ් ලුමිනිසෙන්ස් කියන OSL කියන ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් ඒවා තියෙනවා. ඒවා කරන්න පුළුවන් වෙන්නේ කාබන් පරීක්ෂාවෙන් දින නිර්ණය කරන්න බැරි තරම් පසුපසට යන කාලයක් නම් අපිට කාබන් 14 ක්‍රමය අතහැරලා දාලා ඒ වෙනුවට අර වගේ විකල්ප ක්‍රමයකට යන්න සිද්ධ වෙනවා. දැන් මෙහිදී අපේ වැඩේ තියෙන්නේ අපි සංස්කෘතිකමය වශයෙන් අපි ගරු කරනවා, අපේ භික්ෂුන් වහන්සේලා හොඳ ලිවීමේ කියමේ හැකියාව තිබුණා, උන්වහන්සේලා අපේ ඉතිහාසය රචනා කළා, දීහින්ද අපි මේ ඉතිහාසය කියවනවා. නමුත් ඔබතුමා සඳහන් කරන ආකාරයේ මහින්දාගමනීයට පෙර මේ රටේ සදාචාරවත් සංස්කෘතිකමය වශයෙන් බොහොම පරිපූර්ණ ලක්ෂණ යුක්ත පිරිසක් හිටියා කියලා ඔප්පු කරන්න සාක්ෂි ඔබතුමා හොයාගන්නවනේ. ඒක කොහොමද සිද්ධ වුණේ කියලා පැහැදිලි නෑ. අපි 2000 මට මතකයි 2010 වර්ෂයේ 2011 වගේ අවුරුදුවල අපි කූරගල බලංගොඩ කූරගල කල්තොට ප්‍රදේශයේ තියෙන කූරගල ප්‍රදේශයේ අපි ගවේෂණය කළා. ඒ ගවේෂණය කළේ ඒ කාලයේදී මේ කූරගල සම්බන්ධයෙන් යම්කිසි අර්බුදයක් ඇති වෙමින් තිබුණා. ඒ අර්බුදය අවස්ථාවේදී මේ කූරගල සහ ඒ අවට ප්‍රදේශය පිළිබඳ නියම පුරාවිද්‍යාත්මක ඓතිහාසික ඇගයීමක් කිරීම අවශ්‍ය වුණා මේ පිළිබඳව ඉදිරියට කටයුතු කරගෙන යන්න. ඒ අවස්ථාවේ අපි කණ්ඩායමක් මේ කූරගල ප්‍රදේශයේ ගවේෂණයක යෙදුණා. ඒ ගවේෂණයක යෙදෙනකොට අපි දැක්කා විශාල ප්‍රමාණයක් ගල් ගුහා, මේ කූරගල, කිරිමකුල් ගොල්ල, කල්තොට, දියවින්න, වැලිපොතේ ආය මේ වගේ ප්‍රදේශවල තිබෙන මේ කඳුකරයේ තාම විශාල ප්‍රමාණයක් ස්වභාවික ගල් ගුහා තියෙනවා විතරක් නෙමෙයි, ඒවා අතුරින් බොහෝමයක් අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් භාවිතයට අරන් තියෙනවායි කියලා අපිට තේරුණා. මොකද ඒවයි කටාරම් කොටලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සමහර ගල් ගුහාවල බ්‍රහ්මී අක්ෂරයෙන් ලියපු ශිලාලේඛන පවා දකින්න තිබුණා. ඇත්තෙම මේ ශිලාලේඛන ඊට ප්‍රථම මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්මයා ඒ ශිලාලේඛන බොහෝමයක් පිටපත් කරලා ඒවා කියවලා එතුමා 1970 ප්‍රකාශයට පත් කරපු බ්‍රහ්මී ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලෝන් කියන පොතේ ඒවා පළ කරලා තිබුණා. නමුත් අපි නැවත වරක් මේ ඒවා පරීක්ෂා කරා. දිගින් දිගටම පරීක්ෂා කරාම අපට සොයා ගන්න පුළුවන් වුණා පරණවිතාන මහත්මයා විසින් ඒ මහත්මයාගේ අවධානයට ලක් නොවුණු ගල් ගුහා කිහිපයක්. ඒවත් ශිලාලේඛන තිබුණා. ඉතින් මේ අතරින් මම මතක් කරන ඕන විශේෂ දෙයක් තියෙනවා. ඒක ගල් ගුහාවක් තිබුණා. ඒ ගල් ගුහාව අඩි 74ක් විතර උසයි. ඒකේ උඩ කටාරමක් තිබුණා. අපි බිම ඉඳලා බලනකොට අපිට නිකන් තේරුණා එතන අකුරු තියෙනවා වගේ. පස්සේ අපි පලංචි එහෙම සකස් කරලා දවස් දෙකක් තුනක් මහන්සි වෙලා අපි ඒ ස්ථානයටම නැග්ගා. මම සහ මගේ ශිෂ්‍ය කණ්ඩායම නැගලා බැලුවම ඇත්තෙම එතන ශිලාලේඛනයක් තියෙනවා. පස්සේ අපි ශිලාලේඛනේ කියෙව්වා ඒ තියෙන තැනදීම පිටපත් කරන්නෙත් නැතුවම අපි එතන කියෙව්වා ඒ බ්‍රහ්මී අකුරු ටික. ඒතර ඒ ශිලාලේඛනේ අපි දන්න අනිත් ශිලාලේඛන වගේමයි ඒකේ තියෙන අන්තර්ගතයමයි තියෙන්නේ. මොනවාද මේ කෙර කියන සංඥානාමයෙන් හඳුන්වපු එක්තරා පුද්ගලෙක්. ඔහු ඒ එතන තියෙන ගල් ගුහාව බෞද්ධ භික්ෂුන් වහන්සේලාට පූජා කරයි කියලා ඒ සෙල්ලිපිය ලියලා තියෙනවා. ඊට පස්සේ එතන තියෙන විශේෂතාව තමයි ඒ ශිලාලේඛනයේ තියෙන අකුරු වලට වඩා කුඩා අකුරු වලින් ඒ ශිලාලේඛනයට යටින් තව අකුරු තුනක් කොටලා තියෙනවා. පස්සේ අපි උවමනාවෙම බැලුවා මොකද්ද මේ විශේෂ වශයෙන් කරලා තියෙන වැඩි අකුරු තුන. බැලුවාම
එතන තියෙන්නේ යා ගාෂ කියන අකුරුත් වුණ. යා ගශ්ෂ. එතකොට මේ අපි දන්න ස කියන ප්‍රත්තිය එන්නේ ගේ කියන සම්බන්ධ විභක්ත මේ අයිතිහඟවන ප්‍රත්තියක්. තර යගශ කියන එක අපට අර්ථ දක්වන්න පුළුවන්. මොකද ගක මාරුවෙනවා. මේක යකශ කියන එක යගශ කියල ලියන්ඩත් පුළුවන්. ඉතේ නිසා අපි හුඟක් බැලුව කයනු ගයනු පරිවර්තනය වෙන්ට පුළුවන් අවස්ථාත් තියෙනවාද කියලා. බැලුවම ඇත්ත වශයෙන් මේ කාලේ අපේ සිංහල ප්‍රාකෘත කියලා අපේ ශිලාලේඛනක් ඒ කාලේ භාෂාව මිට අවුරුදු 2300කට පමණ උඩ භාෂාව අපි හඳුන්වන්නේ. ඉතින් අපේ භාෂාවේ තිබෙනවා මේ කයන්නයි ගයන්නයි මාරු වෙන ප්‍රයෝගයක්. එතකොට යකශ කියන වචනේ උනන් යගශ කියලා ලියන්න පුළුවන්කම තියෙන හැම අකුරු මාරු වෙලා ලියලා තියපිච්ච ලියලා තියෙනවා වෙනත් වචනත්. ඉතින් අපි මේකෙදි කිව්වා මේ ලියලා තියෙන මේගොල්ලන්ගේ අනන්‍යතාව. එතකොට මේගොල්ලෝ මේ යගශ කියන වචනේ අපිට උනන් සාහිත්‍යමය වශයෙන් පරිවර්තනය කරන්න පුළුවන් යකුන්ගේ කියලා. එතකොට මේක යකුන්ගේ වැඩක් කියන එක තමයි අධ්‍යහාරයෙන් කියවෙන්නේ. මොකද්ද මේ ශිලාලේඛනයේ කෙටවීම සහ මේ ගල් ගුහාව පූජා කිරීම. එතකොට චතුර අපි දන්නවා අපිට මේ යක්ෂයෝ ගැන අපිට මුල්වරට අහන්න හම්බෙන්නේ මහාවංශයේ විජය කුමාරයා මේ රටට ආපු වෙලාවේ මේ රටේ හිටපු කුවේණිය සහ ඒ අය යක්කු කියලා යක්ෂයෝ කියලා යක්ෂ නගරයක් ගැන තියෙනවා සිරීස වත්තුව කියලා ලංකාපුරයේ කියලා යක්ෂ නගරයක් ගැන සඳහන් වෙනවා යක්ෂ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. එතකොට අපිට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන කාලෙදී අපිට කොහෙම තැනකදීවත් එහෙම යක්ෂ ගැන එහෙම සාහිත්‍යමය වාර්තාවක් එන්නේ නැහැ. මට ඊට පස්සේ මතක් වෙන්නේ දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑ ස්තූපයේ ධාතු නිදානෝත්සවය පවත්වන වෙලාවේ එක තැනක තියනවා මේ වෛශ්‍රවණ යක්ෂාධිපති එයා සතරවරම් දෙවි කෙනෙක්ගෙන් එක්කෙනෙක් එයා ඇවිල්ලා මේ අයහපත් යක්ෂයෝ මේ තැනට එයි කියලා රැකවල් යෙදුවයි කියලා මේ මහාවංශය සඳහන් කරනවා. ඒ ඇරෙන්ඩ අපට මේ විජය කුමාරයාගේ පැමිණෙන අවස්ථාවෙන් පස්සේ ඒ යක්ෂ කියන අපේ මං හිතන්නේ අපේ දේශීය ජනතාව වෙන්න ඕනේ එහෙම හඳුන්වන්න ඇත්තේ කුවේණිය ප්‍රමුඛ එහෙම අපට අහන්න ලැබෙන්නේ නැහැ. එතකොට එහෙමනම් කවුද බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ගල් ගුහාවක් පූජා කරපු මේ යක්ෂයයි හඳුන්වා ගන්න මේ කෙර කියන පුද්ගලයා. ඒතර අපිට පේනවා මේකෙන් එක දෙයක්. මේ බෞද්ධ මහා සංඝරත්නයට මේ ගල් ගුහාව පූජා කරපු අය තමන්ගේ අනන්‍යතාව හඳුන්වාගෙන තිබෙන්නේ යක්ෂ කියන යගෂ මේක අපේ වැඩක් කියලා තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට අපි මොකද කරේ මෙතනින් අතර උනේ කියලා අපි කිව්වා මේ යක්ෂ කියන අපි දන්නවා විජය කුමාරයා රජතුමා පස්සේ රජ වෙලා මේ යක්ෂයන් සමූල ඝාතනය කළා කියලා අපිට වංශ කතා කියනවා. ඒ කියන්නේ ඉතිහාසයේ යම් අවස්ථාවක මේ දේශීය ප්‍රජාව යටපත් කිරීමට ඔවුන් පිළිබඳ මතක යටපත් කිරීමට යම්කිසි උත්සාහයක් දරා තියෙන බව අපිට ඒකෙන් පේනවා. සමහරට ඒක කරන්න ඇත්තේ රටේ අනිත් ඉන්දියාවෙන් අපි ලබා ගත්ත ඒ සංස්කෘතියේ තියෙන ප්‍රභාව ඉස්මතු කිරීමේ අභිලාෂයෙන් වෙන්න පුළුවන් ඒක කරන්න ඇත්තේ. ඒගොල්ලෝ නොසලකා හරින්න ඇත්තේ. නමුත් අපිට මෙතන තියෙන ගැටලුව තමයි ඒ බුදුන් එක්කෝ මේ යක්ෂ කියන ප්‍රජාව මිහිඳු මහරහතන් වහන්සේ මෙහෙට වැඩම කරපු කාලෙම ඉන්න ඕන. එහෙම හිතන්න පුළුවන් බ්‍රහ්මී අක්ෂරවල කාලය සම්මත කාලයයි කියලා හිතුවොත්. මොකද අපි හිතනවා මේ සෙල්ලිපිවල බ්‍රහ්මී අකුරු මිහිඳු මහරහතන් වහන්සේ ආපු කාලයට සමකාලීනයි කියලා. නමුත් දැන් මේ මතය බිඳිලා තියෙනවා. ආචාර්ය සිරාන්දරණිය කියලා මහත්මයා අනුරාධපුරේ හොයාගත්ත වළංකටු කැබැල්ලක් එතුමා එක ප්‍රකාශයට පත් කරා. මේ ඒ වළංකටු කැබැල්ල ක්‍රිස්තු පූර්ව 500 ගණන් වලට කාල නිර්ණය කළා තියෙනවා. මේ ළඟදී දකුණු ඉන්දියාවේ එක්තරා සොහොනක් කැනලා ඒ සොහොනේ තිබිච්ච වළං කැබලි වල තිබිච්ච අකුරු ක්‍රිස්තු පූර්ව 500ට යොමු කරා. එතකොට දැන් මේ ලං මේ ලෝකයේ තියෙන මේ ඉන්දියාවේ සහ ආසියාවේ තියෙන බ්‍රහ්මී අක්ෂර පද්ධතියේ නියම කාලය පිළිබඳ මතය දැන් දෝලණය වෙමින් තිබෙන එක අපි දන්නවට වඩා පිටිපස්සට යන්න පුළුවන් කියලා හිතනවා. බොහෝ අය හිතුවා මේ ධර්මාශෝක රජතුමාගේ කාලේ තමයි බ්‍රහ්මී අක්ෂර භාවිත වෙන්න පටන් ගත්තේ කියලා. ඉතින් මේ කතාව ඔහොම ගියොත් වෙන පැත්තකට යනවා. මම මේ ඔබ අහපු ප්‍රශ්නෙටයි උත්තර දෙන්න යන්නේ. ඉතින් අපි ඊට පස්සේ ගල් ගුහාව හැරුවා. හැරුවාම අපිට හම්බුණා කළු පැහැති වළං කෑලි හතරක්. එතකොට බැලුවම මේ කළු පැහැති වළං
අපි දන්න අපි හුඟක් පරීක්ෂාවට ලක් කරහම ඒවා ඉතාම සමානයි අර NBP කියන වලංවලට. NBP කියලා වලං ජාතියක් තියෙනවා. ඒවට කියන්නේ Northern Black Polished Ware කියලා. උත්තර උද්දීප්ත කාලවර්ණ බඳුන් කියලා ඒවා හඳුන්වන්නේ. මේවා ඔක්කොම නිෂ්පාදනය කරේ උතුරු ඉන්දියාවේ. මේ NBP කියන වලං වර්ගය. ඉතින් ඉන්දියානු පුරාවිද්‍යාඥයෝ කියනවා සමහර විට මේ NBP වලං බුදුරජාන් වහන්සේගේ ධර්මාන සමයේ පාවිච්චි වෙන්න පුළුවන් කියලා. උන්වහන්සේගේ පාත්‍රා පවා NBP වලින් හදලා තියෙන ඇති කියලා කියනවා. ඒ තරම් විශිෂ්ට වලං වර්ගයක්. ඉතින් අපි අහන ප්‍රශ්නේ තමයි මේ NBP වලං කැබලි හතරක් මේ රට අභ්‍යන්තරයේ කුරගල වගේ තැනක ගල් ගුහාවක් ඇතුලේ තියෙන්න හේතුව මොකද්ද? මේකෙන් පේන දේ තමයි අපි මේ උතුරු ඉන්දියාවත් සමග සබඳතා මේ කාලේ පවත්වලා තියෙනවා මේ NBP ලබා ගන්න. එතකොට මේක වෙන්න පුළුවන්. මොකද අපේ යාත්‍රිකයෝ ඉන්දියන් සාගරයේ යාත්‍රා කරා. ගුජරාට් වගේ වරාය ඉස්සර බ්‍රෝච් කියලා ඇඳින්නේ බාරුකච්ච. බාරුකච්ච වරායට යාත්‍රා කරා. අපේ නාවිකයෝ අපේ සෙල්ලිපිවල ඉන්නවා බරුකච්චක නවික කියලා සඳහන් කරපු අය. බාරුකච්චට යාත්‍රා කරපු අය. ඉතින් අපි දන්නවා මේ යාත්‍රා කරනකොට නොඑක් අදහස් ගලාගෙන එන්න පුළුවන්. බුදුදහම ගැන පමණක් නෙමෙයි ජෛනාගමත් අපේ රටට ගලාගෙන එන්න පුළුවන්. මොකද මේ ළඟදි මට ලැබුණා ශිලාලේඛනයක් කියවන්න මේ දකුණු ඉන්දියාවේ එක්තරා ජෛන ආරාමයක ජෛන අයත් මුනිවරුන්ට පූජාවක් කරලා තියෙනවා ලංකාවෙන් ගිය වන්දනාකරුවෙක්. ඔහු කියලා දෙනවා මම ලංකාවෙන් ආවේ මම මේ ජෛන ආරාමයට ආසනයක් පූජා කරනවා කියලා කී කොටලා දෙනවා බ්‍රහ්මී අකුරු වලින්. අපි මේ කතා කරන්නේ විජයාගමණයට පෙර හැබැයි සෑහෙන විජයාගමණයට දැන් මම අපි මේ කතා කරන දේ දැන් අපි සාමාන්‍යයෙන් සලකන්නේ විජේ කුමරු මේ රටට ආවේ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වූ දවසේ කියලානේ. ඒතර සාමාන්‍ය මතකයේ හැටියට ක්‍රිස්තු පූර්ව 543. එතකොට බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය දිනේ එතුමා මේ රටට ආවනම් එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මාන සමයේම මේ බෞද්ධ ආගම පිළිබඳ අදහස් මේ සාගරය හරහා එහාට මෙහාට හුවමාරු වුණා නම් විජය කුමාරයා මේ රටට එන්න කලින් මේ රටේ බුදුදහම තියෙන්න ඕන. මොකද විජය කුමාරයා මේ රටට එන්නේ සාහිත්‍ය තොරතුරු හැටියට නම් බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිද්ධ වෙච්ච දවසේ. නමුත් ආචාර්ය සෙන්රත් පරණවිතානයන් තහවුරු කළා කියන කාරණයක් අපේ රටේ ඉතිහාසයේ බුදුන් වැඩි බවට ලක්වීමට කොහෙවත් නැහැ කියන කාරණේ. ඒක එතුමා ගේ පර්යේෂණ එතුමාගේ සිතිවිල්ල අනුව වෙච්ච දෙයක්. නමුත් අපි විජය කුමාරයා එන්න කලින් මේ රටේ බුදුදහම පැවතුනාද නැද්ද කියලා හොයන එක තව පර්යේෂණ මාලාවක් කරලා තහවුරු කරන්න ඕන දෙයක්. නමුත් අපිට ඒකේ යම්කිසි එහෙම හිතන්න ඕන කරන දොරටුවක් දැන් විවෘත වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන්කමක් තියෙනවා නම් තව ක්‍රමානුකූලව මේ ගල් ගුහා පරීක්ෂා කරලා ඒවා යම්කිසි කාල නිර්ණ ආවලියක් ලබාගෙන ඒ තිබෙන තව NBP වගේ විශිෂ්ට මැටි භාණ්ඩ අපිට තව හොයාගන්න පුළුවන්ද කියලා ඒවා හොයාගෙන තහවුරු කරන්න පුළුවන් නම් අපිට මේ මතය ඉතාම ශක්තිමත් ලෙස ගොඩනගන්න පුළුවන් වෙනවා. මොකද ඒක අපි මහන්සි වෙලා කරන්න ඒක අස්වාභාවික දෙයක් නෙමෙයි. මොකද අපි ඉන්දියාවත් එක්ක ඉතාම දීර්ඝ කාලයක ඉඳලා සාගර ගමන්වල යෙදිලා තියෙනවා අපේ යාත්‍රිකයෝ. එතකොට මේ අදහස් අපේ රටට ගලාගෙන එන්න බුදුරජාන් වහන්සේගේ ධර්මාන සමයේම උන්වහන්සේගේ සුපිරිසිදු තේරවාදී ධර්මය අපේ රටට ගලාගෙන එන්න එහෙම බාධාවක් තියෙන විදිහක් නැහැ. බුදුදහම පමණක් නෙවෙයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ සමකාලීනව තිබු වෙනත් අදහස් උනත් මේ රටට ගලාගෙන එන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ ගැන මම හිතන්නේ අපි යම්කිසි මැදිහත් සිතකින් බලන්න ඕන. සමහර විට ඒක මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩම කරාට පස්සේ මේ රටේ ඒ කාලේ රජ කරපු දේවානම්පියතිස්ස රජතුමාගේ මූලිකත්වයෙන් මේ බුදුදහම මේ රටේ ප්‍රචලිත කිරීමට ගත්ත මහා ව්‍යාපාරය වගේ දෙයක් මේ මුල් කාලේ සිද්ධ නොවෙන්න ඇති. එනෝ එක අදහස් ගලාගෙන එනවා, විශ්වාස කරන කට්ටේ ඉන්නවා, ඒක ප්‍රැක්ටිස් කරන කට්ටේ ඉන්නවා. ඒ වගේ අය සමහර විට මහා සංගරත්නයත් මේ රටවල් දෙක අතර හුවමාරු වෙන්න ඇති. ඒක අපිට ලිඛිත වශයෙන් වාර්තා වෙලා නැති වුණාට. ඒ නිසා මේවා අපි අර කූරගලින් ලැබිච්ච සාක්කිය අපිට යම්කිසි විවරයක් හදලා දෙනවා. මේවා පරීක්ෂා කරන්න මේවා මේ සම්පූර්ණත්වයට පත් කරපු අදහස් නෙමෙයි. ඉතින් අපි කැමති වෙන්න ඕනේ අපේ මහා ශාස්ත්‍රවරයන් වහන්සේගේ ජීවමාන සමයේම උන්වහන්සේගේ මහා ශ්‍රී සද්ධර්මය පිළිබඳ අදහස් අපිට ලැබුණා කියලා අපිට ඔප්පු කරගන්න කල්පනා කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඉතින් අපි ඒකට මම හිතන්නේ සතුටු වෙන්න ඕනේ කියලා. විශේෂයෙන් පුරාවිද්‍යාඥයෙක් විදිහට මේ දැන් ඔබතුමා කරන පරීක්ෂණ ඔක්කොම මේ ස්තරායනය මේ ඔක්කොමත් එක්ක බලා
බලපානෝග විශේෂයෙන්ම යම් කිසි කැනීමක් කලෝතින් වැරදියට යම් කිසි ඒ ස්තර පිළිබඳ නිගමනයක් කාවෝතින් මේ දේවල් මේ කියන මත මේ සියල්ල වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් වෙනස් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට ඇත්ත වශයෙන්ම මගේ විශ්වාසය හැටියට නම් පුරාවිද්‍යාව උපාධියක් ලබාගත් කෙනෙක් පශ්චාත් උපාධි මට්ටමටත් දියුණු වෙලා පුරාවිද්‍යාවේ න්‍යායාත්මක පැත්ත ගැන හුඟක් පරිචයක් ලැබලා ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයෙක් දක්ෂ පුරාවිද්‍යාඥයෙක් යටතේ අවුරුදු 10ක් 12ක් මම නම් කියන්නේ ඒත් මදි 15ක් විතර කාලයක් අකණ්ඩව පුහුණු වෙලා ඒ පුහුණුව පරිචය ලබා ගත්තොත් විතරයි ඔහුට පුළුවන්කමක් ලැබෙන්නේ නිවැරදිව මේ ස්තරායනයක් අර්ථ විග්‍රහ කරන්න, ස්තරායනයක් දකින්න, ස්තරායනයක් වාර්තා කරගන්න. මොකද පොළවේ පස්තර කියන ඒවා සමහර ඒවා මිලිමීටර් දෙකක විතර පමණ ඝනකම තියෙන සියුම් ස්තර තියෙනවා. ඒක මිලිමීටර් දෙකේ ඝනකම වුණාට ඒ මගින් ඇති වෙන කාල වෙනස සමහරට අවුරුදු 1000ක් 1500ක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ පස්තර මේවා අවුල්ුණු පස්තරද? මේවා නොඉඳුල් පස්තරද? මේවා මිනිසියෙන් විසින් ඇති කරපු පස්තරද? මේවා ස්වභාව ධර්මයෙන් ගෙනාවු පස්තරද කියන එක පිළිබඳව විග්‍රහ කරගන්න දැන් නූතන ක්‍රමක් තියෙනවා. ඉතින් ඒවා පිළිබඳව පරිශ්‍රයක් ලැබපු කෙනෙකුට ඒ ස්තර වින්‍යාසය අවබෝධ කරගන්න අපහසු වෙන්නේ නැහැ. නමුත් කෙනෙක් අතින් එවන්නක් වැරදෙන්න ඕනෑ තරම් ඉඩකඩ තිබෙන ඔහුට ඒ පරිචය නියමානුකූලව නැත්තම් මේ වගේම ඔබතුමා ගොඩක් තැන්වල කැනින් වල ඔබතුමා පෙර සඳහන් කරපු නම් තියෙන බොහෝ දෙනෙක් 1970 කාලවකවානුවේදී රාවණාල්ල ආශ්‍රිතව පර්යේෂණ කළා තිබුණා. කැනින් කරද්දි 1970 වගේ. දැන් ඔබතුමත් ඊට පස්සේ අපහු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු කෙනෙක්. ඒ කාලේ හොයාගත්තුවයි ඊට පස්සේ හොයාගත්තුවයි වල වෙනස්කම් දකින්නවද? නෑ, එහෙම ලොකු වෙනස්කමක් දකින්නේ නෑ. මොකද PP දරණීගල මහත්මයා රාවණාල්ල ගල්ගුහාව කැනින් කළා. ආචාර්ය සිරාන්දරණීගල මහත්මයා ඒ කැනීම් වලින් සොයාගත් දේවල් නැවත පරීක්ෂා කළා. ඉතින් ඒ අය ඉතාම විශිෂ්ට දැනුමක් ගොඩනගලා තියෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් වෘත්තිකයන් හැටියට ආචාර විද්‍යාත්මකව යම්කිසි කෙනෙක් කරපු පර්යේෂණයක් අපි නැවත පරීක්ෂා කරන්න යන්නේ නැහැ. මොකද අපි යම්කිසි විද්‍යාඥයෙක් යම්කිසි දැනුමක් ගොඩනැගුවා නම් ඒ දැනුම පිළිබඳ අපිට විශ්වාසයක් තියෙනවා. මොකද ඔහු වෘත්තිකයෙක්. ඔහු වෘත්තීයමය වශයෙන් ඒ වැඩ කටයුත්ත කරලා තියෙන්නේ. නමුත් මගේ පර්යේෂණ සහ මගේ කටයුතු ඒ විශිෂ්ට පුරෝගාමී විද්‍යාඥයෝ කරපු වැඩ කටයුතු වල දිගුවක් හැටියට ක්‍රියාත්මක වෙන දෙයක් මිසක් එතුමන්ලා කරපු වැඩ නැවත පරීක්ෂා කිරීමේ ව්‍යායාමයක් ඔහෙම පරිශ්‍රමයක් නෙමෙයි. ඒක කවුරු හරි එහෙම අර්ථ දක්වන්න මාංශ ගන්නෝ නම් ඒක කිසිදු සත්‍යතාවක් නැහැ. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් ඒ අපේ ගල් යුගය අපේ ප්‍රාග් ඓතිහාසික යුගය බලංගොඩ මානවයාගේ සංස්කෘතිය ගැන ඒ විද්වත්තු ප්‍රාමාණික විදිහට දැනුම ගොඩ නගලා තියෙනවා. ඉතින් දැන් මගේ පර්යේෂණ කටයුතු එතුමන්ලා නතර කරපු තැන ඉඳලා ඉදිරියට තියෙන කාල පරිච්ඡේදය ගැනයි මම මේ අවස්ථාවේදී මේ මගේ තියෙන ওই දඩයක්කරුවන්ගේ සංක්‍රාන්ති කියන වැඩපිළිවෙලේදී පර්යේෂණ ව්‍යාපෘතියේදී අපි කරන්න යන්නේ. මොකද අපේ වැඩවලට ඒ ආචාර්ය සිරන්දරණියගල ආචාර්ය පීපී දරණියගල ඒ වගේම ආචාර්ය නිමල් පෙරේරා ඒ වගේ කෘතහස්ත විද්‍යාඥයෝ ඒ වගේම මෑත කාලේ මහාචාර්ය ගාමිණී අධිකාරී ඒ වගේ අය මේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ වැඩ කටයුතු වල නියැලිලා තියෙනවා. ඉතින් ඒ අය කරපු වැඩ අපේ වැඩ කටයුතු කරගෙන යන්න ලොකු ආලෝකයක් වෙලා තියෙනවා. ඒ එතුමන්ලා නතර කරපු තැන ඉඳලා තමයි අපි ඉදිරියට අපේ වැඩ කටයුතු කරගෙන යන්නේ. දැනට ඔබතුමාට මේ ඉතිහාසය සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න මේ සම්බන්ධයෙන් කැණීම් කරන්න කැණීම් බලපත්‍ර කීයක් විතර ලබාගෙන තිබෙනවද? මට කැණීම් බලපත්‍ර මට මතක හැටියට මම මගේ ආචාර්ය උපාධිය සඳහා තමයි මම මුලින්ම කැණීම් බලපත්‍ර 9ක් ලබා ගත්තේ. මොකද මම මගේ ආචාර්ය උපාධි නිබන්ධය මම පරීක්ෂණය කළේ මාගම තිස් පුරාණ මාගම නමින් හඳුන්වන ප්‍රදේශයේ රුහුණු ප්‍රදේශයේ තිස්ස මහරාමේ ආවට මේ පහළ කිරිඳි ඔය නිම්නය ගැන තමයි මගේ පර්යේෂණය. මට එහෙදි සිද්ධ වුණා කැණීම් 9ක් පවත්වන්න. එතන මම බලපත්‍ර 9ක් මට නිකුත් කරලා තියෙනවා ඒ කැණීම් වලට. නමුත් පස්සේ මේ දඩයක්කරුවන්ගේ සංක්‍රාන්තිය වැඩ කටයුතු සඳහා මට කැණීම් බලපත්‍ර 20 මට මතක හැටියට 27ක් වගේ සැලකිය යුතු ප්‍රමාණයක් මම බලපත්‍ර ලබාගෙන තියෙනවා.
ඒවගේ අවසන් වාර්තාල බාදීල තිය නඳවතුමා සියල්ලේ. ඔය අහන ප්‍රශ්නය ඔබහන ප්‍රශ්නය ටිකක් රලු වැඩි ප්‍රශ්නයක්. අවසන් වාර්තාව කියන එකයි තවතින ඉන්ටරීම් රිපෝට්ස් කියලා මූලික වාර්තා කියන එකයි. මොද සාමාන්‍යයෙන් කැනීමක වාර්තාවක් එක කැනීමක් කිරීමෙන් වාර්තාවක් සම්පූර්ණත්වයට පත් කරන්න බැරිවෙනවා. සමහරට අපි පර්යේෂණ ව්‍යාපෘතියක්න කරන්න මෙහම හිතන්ට අපිට ඕන මිහින්තලයේ කැනීමක් කරලා මිහින්තලයේ ඉතිහාසය ගොඩනගන්න. එහෙමනම් කැනීමක් කරලා කැනීම අවසන් වුණාම වාර්තාව ලියලා ඉවර කරනවා. දැන් අපි මේ කරගෙන යන්නේ මම 2009 පටන් ගත්තේ Urban Origins in Southern Sri Lanka කියන ව්‍යාපෘතිය. දකුණු ලංකාවේ නාගරික ප්‍රභවය කියන ව්‍යාපෘතියක් අවුරුදු 4ක් තිස්සේ යන. එතකොට ඒකේ අවසන් වාර්තාව එන්නේ අවුරුදු 4ක් ඉවරුණාට පස්සේ. පළවෙනි අවුරුද්ද ගැනලා වාර්තා ලියන්නේ නැහැ. දෙවෙනි අවුරුද්ද ගැනලා වාර්තාව ලියන්නේ නැහැ. අපි ලියනවා මූලික වාර්තා, ඉන්ටරිම් රිපෝර්ට්ස් කියන ඒවා. ඒ කියන්නේ කැන්නේ කොයි වගේ ප්‍රදේශයක්ද, කොයි පරිමාණයද, ලැබුණු පුරාවස්තුවල ලේඛනය මොකක්ද, ඒවැ ඡායාරූප, සිතියම් ඒවා ලියනවා. නමුත් අවසන් වාර්තාව කියන්නේ එහෙම නෙමෙයි. අර්ථ නිරූපණ, කාබන් දින නිර්ණ, ඒ සියලු දේවල් එක්කම ලියන එකට තමයි අවසන් වාර්තාව කියන්නේ. මම හොඳ නිදර්ශනයක් මම කියන්නම් මේ චතුරට. මන්නාරමේ මාතොට වරායේ 1980 දශකයේ පටන් මුල් කාලේ පටන් ගත්ත කැනීම ආචාර්ය සිරන්දරණියගල, ආචාර්ය මාතා ප්‍රිකට්, ආචාර්ය ජෝන් කාස්වෙල් මේ අය පටන් ගත්ත කැනීමේ වාර්තාව පිට වුණේ 2018. 1980 දශකයේ මුල් කාලේ මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙච්ච අවුරුද්ද 1982. 83 මං හිතන්නේ කැනීම පටන් ගත්තේ. අවසන් වාර්තාව නිකුත් තුනේ 2018. ඒක වැරද්දක් නෑ. මොකද ඒ අය ඉතාම මහන්සියෙන් ඒ ලැබිච්ච වලංකටු, ලැබිච්ච ලෝහ භාණ්ඩ සංසන්දනාත්මකව අධ්‍යයනය කළා, නොයෙකුත් දේවල් කරලා ඒ කාලය අරගෙන තමයි ඒක ලියලා ඉදිරිපත් කරේ. එතකොට යමක අවසන් වාර්තාව දෙන්න. දැන් මම තිස්සමහාරාමේ කරපු කැනීම්, ඒ කැනීම්වල වාර්තාව දෙන්න මට අවුරුදු 6ක් ගියා. එච්චර ඉක්මනින් මට දෙන්න පුළුවන් වුණේ මං ආචාර්ය උපාධියකට ලියාපදිංචිල මං ඒක කරන් ඒකම කරපු එකක්, වෙන දෙයක් නොකර ඒකම කරපු නිසා මං අවුරුදු 6ක් මට ගත වුණා ඒ කැනීම් වල වාර්තා දෙන්න. දැන් අපි දඩයක්කරුවන්ගේ සංක්‍රාන්තිය ගැන ව්‍යාපෘතිය අපි සැලසුම් කරේ අවුරුදු 15කට. මේක හොයන්න අවුරුදු 15ක් යනවා කියලා අපි සැලසුම් කරා. මොකද අපි දන්නවා යුද්ධයක් කරන්න ගියාම මේ යුද්ධය අවසානයේදී මිය යන සෙබළුන් මෙච්චරයි කියලා ඇස්තමේන්තු කරනවා. ඒ වගේ අපි මේ ව්‍යාපෘතිය මොකද චතුර අවුරුද්දට කැණීමක් කරන්න පුළුවන් මාස 2ක් හෝ 3ක් පමණයි. මොකද වර්ෂාව නැති කාලෙක වියලි කාලෙක එක කරන්න ඕන. මාස 3ක් කැණීම කරොත් ඒ මාස 3න් ලබා ගන්නා පුරාවස්තු විශ්ලේෂණය කරලා ඒව ටික ඒකේ තියෙන ගැටලු ටික ලිහඬ අපිට ගත වෙන අවුරුදු එකමාරක් විතර. මොකද අපි හිතමු වලංකටු 6000ක් හම්බුනොත් හැම වලංකටක්ම බලලා මැනලා ඇඳලා මේවා කරන්න විශාල ශ්‍රමයක් යනවා, විශාල කාලයක් යනවා. එතකොට අපි අවුරුදු 15ක ව්‍යාපෘතියක් අපි කරගෙන යන්නේ. එතකොට එහෙම කරගෙන යන අතරතුර අපි අර අතුරු වාර්තා මේවා සම්බන්ධයෙන් අපි ලියලා තියෙන ඕනෑම කෙනෙකුට ඇහුවොත් මේ වගේ පිටපත් අපේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුස්තකාලේ තියෙනවා. ඒ වගේ පිටපත් අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දීලා තියෙනවා. ඒවයි තියෙන ඒවා ඉතාම සරල දේවල්. අපි සති 3ක් ඇතුළත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දීලා තියෙනවා. කැන්නේ මොනවද, කොතනද, පුරාවස්තු ලැබුණේ මොනවද, ඒකේ ඉන්ඩෙක්ස් එකක්, ලේඛනයක්, පුරාවස්තු දැනට තියලා තියෙන්නේ කොහෙද, සහ සිතියම් ඡායාරූප ඔක්කොමත් එක්ක වාර්තාවක්. මොකද අපේ යුතුකමක් තියෙනවා මහජනයාට දැනුවත් කරන්න. මහජනයා ඕනෑම වෙලාවක ඇවිල්ලා ඇහුවොත් අහවලා කැනීම් කරා, කැනීම දැන් ඉවරයි, මොනවද හම්බුනේ කියලා ඇහුවොත් ඒකට ලේඛනයක් තියෙන්න ඕන. එතරම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලේඛන ලබා දීලා තියෙනවා. නමුත් මේ භාණ්ඩ ලබා දීමක් කරලා නැයි තමත් ඉක්මනට ලබා දෙන්න කියලා පහුගිය දවස්වල ඔබතුමාට පුරාවිද්‍යා අධ්‍යක්ෂණ රතුමන්ගෙන් ලිපියක් ලැබිලා තිබුණා. මේ මෑත ඉතිහාසයේ ලැබිලා තියෙන එක ලිපියක් නෙමෙයි, ලිපි 3-4ක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා ලබා දීලා නැහැ කියන එක නේද මේ පුරා ලබා දීලා නැහැ. මොකද අපි සමහර පුරාවස්තු සමහර ඒවා නෙමෙයි, අපිට ලැබුණු සියලුම පුරාවස්තු අපි මේ අවසාන වාර්තාව ලිවීම සඳහා තවම විශ්ලේෂණ අධිරේ තිබෙනවා. දැන් උදාහරණයක් ඇරෙට කියනවා නම් අපිට හම්බෙලා තියෙනවා ගල්ලාවුද 9000කට වැඩිය. මේ කරපු කැණීම් වලින් ශුද්ධ ශිලා මෙවලම් 9000කට වැඩිය. මං හිතන්නේ 10000ක් පමණ තියෙනවා.
එතර මේ සඳහා මේක අධ්‍යයනය කරන වෙන ආචාර උපාධියක් සඳහා ලියාපදිංචිවෙච්ච මගේ ශිෂ්‍යයෙක්ිනවා. ඔහු තමයි මේ වැඩ කටයුත්ත කරගෙන යන්නේ. ඔහු තමයි හැමදාම උදේට ඇවිල්ලා මේ ගල්ලාවුද ගුඩේ වාඩි වෙලා මේ ගල්ලාවුද විශ්ලේෂණය කරනවා. ගල්ලාවුද 9000ක් විශ්ලේෂණය කරන්න කොපමණ කාලයක් ගත වෙනවද? විශ්ලේෂණය කිරීමේ මනින්න ඕන, ඡායාරූපගත කරන්න ඕන, සංසන්දනය කරන්න ඕන. එතකොට මට කවුරු හරි කිව්වොත් එහෙම ඔබතුමා දැන් කැනලා අවුරුදු 3ක් කරන පුරාවස්තු ටික ගෙනත් දෙන්න. පුරාවස්තු කියන්නේ මේ සමහර මේවා කිව්වහම අය හිතනවා ඇති මේකේ මේ ලස්සන කඩු මැණික් ධාතු කරඬු මේවා තියෙනයි කියලා. අපි කැන්නේ ඔක්කොම ගල්ගුහා තමයි අපි කැන්නේ. අපිට හම්බලා තියෙන පරණ වලංකටු ගෝණි 30ක් 40ක් තියෙනවා. ගල්ලාවුද ගෝණි 15ක් 20ක් තියෙනවා. ඊළඟට මේ කළු ගල් කෑලි නොඑක් ඒවා ඇඹරුම් ගල් වලට ගත්තා ඒවා තියෙනවා. ඒවා තමයි අපි ගාව තියෙන පුරාවස්තු. එතකොට මේ රන්රිදී මුතුමැණික් නිදාන වලින් හම්බෙච්ච දේවල් හම්බෙන්නේ. රන්රිදී මුතුමැණික් ධාතු කරඬු මොකක්වත් හම්බෙන්නේ විදිහක් නැහැ නේ. ඒවා ඒ යුගයේ ගැන නෙවෙයිනේ අපි මේ වැඩ කරලා තියෙන්නේ. ඒවා අයිති වෙන්නේ ඉතිහාසයේ පසු කාලවල. අපි මේ කතා කරන්නේ ගල් යුගයේ හිටපු මිනිස්සු ඉතිහාසයක් දිගට දිහාවට සංක්‍රාන්තියක් ලබා ගන්නා යුගයේ ගැන. අපිට හම්බෙලා තිනවා ගලෙන් කරපු මේ මිනිස්සුන්ගේ මූණු කපපුව ගල් වලින් ගල් මෙවලම් ගොළුබෙලි කටු පෝරගෝණි 10ක් විතර තියෙනවා ගස් ගොළුබෙල්ලු කාපුවා. මේවා ටික තමයි මේ පුරාවස්තු ගණයට වැටෙන්නේ මා සතුව තියෙන. ඒවා අපි විශ්ලේෂණය කරමින් යනවා. උදාහරණයක් හැටියට අපට අවශ්‍ය මේ ගොළුබෙල්ල ගැන අපි හුඟක් මහන්සි වෙනවා. මොකද ගොළුබෙල්ලගෙන් පුළුවන් පුරාට පරිසරය හොයාගන්න. පරිසරය කොහොමද තිබුණේ? වෙහි කාලයක්ද? පායන කාලයක්ද? මේක කරන්ඩ අපට ඔක්සිජන් අයිසොටෝප් ඇනලිසිස් කියන සමස්ථානික විශ්ලේෂණය කරන්න ඕන. ලංකාවේ අපි හුඟක් තැන්වල බැලුවා විද්‍යාගාරවල ඔක්සිජන් සමස්ථානිකේ විශ්ලේෂණය කරන්නේ නැහැ. දැන් අපි ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක එක කතා කරගෙන යනවා අපිට මේ විශ්ලේෂණය කරන්න පුළුවන්ද? ආ එතකොට අපිට හම්බුණා පරණ වට්ටි කෑල්ලක් අවුරුදු 5400ක් පරණ. ඒක අපි දුන්නා මේ ITI ආයතනයට මේ ටොරින්ටන් වල තියෙන. ඒ විද්‍යාඥයෝ දැන් ඒක පරීක්ෂණ කරගෙන යනවා. ඒක සාම්පල් එකක් යවලා තිනවා තායිලන්තයට මේකේ ජාන විශ්ලේෂණයට. මේවට කල් යනවා. ඉතින් අපි මේ ඔක්කොම අපේ දඩයක්කරුවන්ගේ සංක්‍රාන්තිය ව්‍යාපෘතිය අපි අවුරුදු 15කින් අවසන් කරනවා. අපි 2010 පටන් ගත්තා. ඒතර 2025 වෙනකොට මේක අවසන්. එතකොට අපි අවසාන වෙන අපි බැඳිලා ඉන්න වර්තාව ලියන්න. මොකද මට උදව් කරලා තියෙනවා ජාතික විද්‍යා සභාව National Science Foundation එක. මට දීලා තියෙනවා විශාල ප්‍රතිපාදනයක් මේ පර්යේෂණ කටයුතු අරන් යන්න. ඉතින් මම ඒ පර්යේෂණ ආයතනයට සපයන්න ඕන වර්තාව, ඒ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් වර්තාව. ඉතින් අපි අවුරුදු දෙකක වර්තාව දැනට National Science Foundation එකට දීලා තියෙන එක සම්පූර්ණ වර්තාවක් නෙමෙයි. අපි කරපුවා අර්ථ නිරූපණ අරන් මුකුත් නැහැ. එතකොට අපි දැන් මේ ලබන මාසේ අපේ දෙවනි ව්‍යාපෘතිය අවසන් වෙනවා. අපි එකටත් ජාතික විද්‍යා සභාවට වර්තාවක් දෙනවා ඉන්ටරිම් රිපෝට් එකක්. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩ කටයුතු කොහොම විද්‍යාගාර අපේ සමහර පුරාවස්තු තියෙන විද්‍යාගාරවල සාම්පල නියැදි තියෙන්නේ. එතකොට මේවා සියල්ලක්ම ලැබුණට පස්සේ අපි මේ වර්තාව ඉදිරිපත් කරන අවසන් වර්තාව. ඊට පස්සේ අපි මේ පුරාවස්තු අයිති මහජනතාවට පුරාවස්තු නියාමනය කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. අපි ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාර දෙනවා. ඒ ගැන කිසිම මේ ප්‍රශ්නයක් නැහැ. ඕනෑම වෙලාවක පුරාවස්තු නිරීක්ෂණය කරන්න, තියෙන තැන පරීක්ෂා කරන්න ඕනෑම වෙලාවක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බලය සහ අයිතිවාසිකම තියෙනවා. ඒ වගේ පෙන්නන මේ කැණීම් බලපත්‍රයේ පහුගිය කාලේ අත්හිටුවේ එතකොට මම ඒක ගැන මේ වෙලාවේ යමක් කතා කරන්න කැමති නැහැ. ඒකට හේතුව මොකද? බලපත්‍රය නැති වෙලා තියෙන්නේ මටනේ. ඒ නිසා මම මේ වෙලාවේ කතා කරන එක සුදුසු නෑ. ඉතින් අපි බලමු ඉදිරියට සාකච්ඡා මාර්ගයෙන් අවබෝධයෙන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න. නමුත් ඔබ විසින් යවන ලද වාර්තා පරිශීලනය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාළ දක්ෂ මහාචාර්යවරුන් හෝ වෙනත් වෘත්තිය වේදින් නැහැ කියලා ආචාර්ය ශිරාන් දර්ණීගල මහත්මයාට ලිපියක් කියලා දෙනවා පුරාවිද්‍යා අධ්‍යක්ෂන් රාල්තුමා. ඒතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක ඔබ විශ්වාස කරනද රටේ මීට වඩා දැනුගත් පිරිස සිටිය යුතුයි කියලා? එහෙම නැත්නම් මොකද්ද මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ? නැ දැන් තියෙන තත්ත්වය හැටියට නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන මම මොකක්වත් හිතන්නේ නැහැ. මොකද ඒ එහෙම ලියුමක් ලිව්වනම් ඒ ලියුමේ පිටපතක් මටත් ලැබිලා තියෙනවා. ඉතින් ඒ ලියපු නිලධාරි මහත්තුරු ඉතින් ඒකේ වගකීම බාරගන්න ඕනේ ඒක මොකද වුනේ එහෙම කියලා. ඉතින් වාර්තා ඉල්ලුවාම අපි ලියලා තියෙන වාර්තා මගේ වාර්තා ISBN නම්බර සහිතව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට ඒව පළ කරලා තියෙන විශ්වවිද්‍යාලය මගින්. ඉතින් අපි මේ වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දුන්නා. ඉතින් ඊට එහා දෙයක් ඉතින් අපිට විද්වත්ව හැටියට කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් අපි මේ මගේ සමහර වාර්තා අර මං කිව්වේ පළවෙනි කැණීම් වාර්තා මේ බලපත්‍ර 9 කැණීම් වාර්තාව ප්‍රකාශයට පත් කරේ ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලය. උප්සලා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබාගත්තේ මම
උපසලා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි ලබාගත් අය අතරින් 9 දෙනෙකුට නොබෙල් ප්‍රයිස් එක හම්බෙලා තියෙනවා මේ වෙනකොට. ඒත් ඒ වගේ විශ්වවිද්‍යාලයක් ප්‍රකාශයට පත් කරපු වාර්තාවක් තමයි අපි ඉදිරිපත් කරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. ඉතින් ඒ දෙපාර්තමේන්තුව ඒක නොසලකා වෙනත් විදිහේ වාර්තාවක් ඉල්ලනවා. නමුත් ඒ ඔබේ නිබන්ධනයක් හෝ ආචාර්ය උපාධියෙන් ලබන දෙ නිබන්ධනය නොවිය යුතුයි නේද? ඒ වෙනුවෙන් හදපු වාර්තාවක් නේද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙන්නේ? ඒ නිබන්ධයේ තියෙන වාර්තාව තමයි වාර්තාවේ අන්තර්ගත විය යුතු කරුණු. කැණීම් කරපු එක, ඒකේ දින නිර්ණ, කොපමණ කැණීම් කරාද, මොනවද හම්බෙලා තියෙන්නේ? සම්පූර්ණ වාර්තාවක්. ඒක සම්පූර්ණ වාර්තාවක්. මේ වගේම ඔබතුමා මේ ඉතිහාසය වෙනස් කරන්න උත්සාහ කරනවා. මොකද ඉතිහාසයේ පෙළපොත සම්බන්ධයෙන් කතා කරද්දී ගොඩක් දැන් ඔබතුමාම සඳහන් කරන මේ මානවයා සම්බන්ධයෙන් හොයාගෙන යන පරීක්ෂණවලදී අපි දකිනවා සෞදි අරාබියාවෙන් පස්සේ දකුණු ආසියාවේ වැඩිම ඉතිහාසයකට උරුම අවුරුදු 125,000කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන මානවයා සම්බන්ධ තොරතුරු වාර්තා වෙන අපිට බුන්දලේ. නමුත් අපේ ඉතිහාස පොතේ ඒ දේවල් නැහැ. හැබැයි අපේ ඉතිහාස පොතේ ඔබතුමා පරිශන කරපු ස්ථාන ගැන රංච මඩම වෙනත් ස්ථාන ගැන වැඩිපුර කතා බහට ලක්න. මේක ඔබතුමාගේ බලපෑම මත සිදුවද්ද මේ ඉතිහාස පොත්වලට මේ දේවල් වැඩිපුර දැන් ඕක ඔබ දැකලා කරන නිරීක්ෂණයක්ද කවුරු හරි කියපු ප්‍රවාදයක්ද කියන රංච මඩම සම්බන්ධයෙන් ඔබතුමාගේ නිරීක්ෂණ කිහිපයක් තිබෙනවා මට ඔබතුමා වැඩිපුර බහුවිදාසයක කරපු හින්දා. නමුත් බුන්දල සම්බන්ධයෙන් නැති බව මම හොඳින් දන්නවා. ඒ සම්බන්ධයෙන් සටහන. ඒක වැරදි. මොකද දන්නවද? 6 වසරේ පොතේ වැඩිපුරක් පරිච්ඡේද මම ලියන්න මම උදව් කරා ජාතික අධ්‍යාපන මේ ආයතනයේට. ඒ වගේම 10 පොතේ පරිච්ඡේද කීපයක් මම ලිව්වා. ඉතින් අපි දැන් ඒකේ තියෙන්නේ ලංකාවට හෝමෝ සපියන්ගේ පැමිණීම කියලානේ. අපි පාහියංගල දිනවකවානු එතකොට මිනිහාගල් කන්ද ගැන ඒ සියලුම විස්තර අපි කියලා තියනවා. ඒ කියලා ඊට පස්සේ කියනවා මේ මිනිස්සුන්ගේ සංස්කෘතියට අමතරව මේ රංචාමඩමෙනුත් මෙන්න මෙහෙම පැරණි සොහොනක් සොයාගෙන තියනවා. ඒකේ කාලය මේ කාලයට යනවා. ඉතින් මට මේ ළඟදී මම පලාලි යුද හමුදා කඳවුරේ දේශනයකට ගියාම ඒ දේශනය සංවිධානය කරපු කර්නල්වරයා මට ඇවිල්ලා කිව්වා මහාචාර්යතුමනි මේ පොතේ තියෙනවා මේ ඔස්ට්‍රලෝපිතිකස් මේ හෝමෝ හැබිලිස් මේවා අපි දන්නේ නැහැ මේවා අපේ දරුවෝ ඇපෙලෙන් ඇවිල්ලා අහනවා ආ ඉතින් ඒ නිසා කාටවත් කියන්න බෑ මේ ආචාර්ය සිරාන් දරණීගල වගේ විශිෂ්ට බුද්ධිමත්තු කරපු වැඩ කටයුතු මේකට අන්තර්ගත වෙලා නැහැ කියලා. ඒක හොඳට පරිශීලනය කරලා බැලුවොත් මේ ඒ තොරතුරු දාපු නිසා තමයි ඔය ඉතිහාස පොත වෙනස් කරපු කාලේ විශාල ආందోලනයක් ඇති වුණේ මේ ඉතිහාසයේ දැන් පුරාවිද්‍යාව රිංගවලා තියෙනවා කියන චෝදනාව. නමුත් මේ ඒ පොත් ඉතාම පරිස්සමෙන් කියවලා බැලුවොත් අපට උවමනා වුණේ මේ රටට මිනිසුන් පැමිණිච්ච දවසේ ඉඳලා මේක මනුෂ්‍ය ජනපදයක් වෙච්ච දවසේ ඉඳලා උනේ කුමක්ද කියන එක පිළිබඳව දැනට අනාවරණය කරලා තිබෙන විද්‍යාත්මක තොරතුරු මේ පාසල් දරුවන්ගේ ඉතිහාස පාඨමාලාවට ඇතුළත් කළා රටේ පුරවැසියන්ට ඒක ඉගෙන ගන්න සලස්සන්න. ඉතිහාසය ඉගැන්වීම සහ ඉතිහාසයේ පොළොපොතින් ඉවත් කිරීම මේ කියන කාරණා දේශපාලනික කාරණා වගේම සමාජයේ තිගැස්මකට ලක් කළා. ලෝකයේ ඉතිහාසයේ ඉගෙන උගන්වන රටවල් සහ උගන්වන්නේ නැති රටවල් කියලා අපි දෙකොට්ටාසයට බෙදුවොත් මේ වගේ ජන සමාජවල වෙනස්කම් තියෙනවද? ඔබතුමාගේ නිරීක්ෂණ මොනවද මේවා ගැන? මම හිතන්නේ එහෙම රටේ ලෝකයේ එහෙම රටවල් තමන්ගේ රටේ ඉතිහාසය දෙවෙනි පන්තියට දාලා නැහැ. හැම රටක්ද ඇමරිකාව වගේ රටවල් පවා ඒ රටේ ඉතිහාසය පිළිබඳ විශාල අවධානයක් තිබෙනවා. හැම රටක්ම දැන් අපි හිතන්නේ ඇමරිකාව කියලා කියන්නේ හරිම සංකර රටක් කියලානේ. එහෙම නැහැ. එහෙම හිතුවට ඒක වැරදි. එහෙම රටවල් පවා එංගලන්තය වගේ රටවල්, ජර්මනිය වගේ රටවල්, ජර්මනිය කොච්චර මේ ආඩම්බරයෙන්ද වයිකින්වරු ගැන උගන්වන්නේ? බ්‍රිතාන්‍ය කොයිතරම් අගය කරලාද ගෝල් මේ බ්‍රිටන්වරු ගැන උගන්වන්නේ? ඒ වගේම ප්‍රංශේ කොච්චර ආඩම්බරයෙන්ද ගෝල්වරු ගැන උගන්වන්නේ? ඉතින් හැම රටක්ම තමන්ගේ ඉතිහාසයට මූලිකත්වයක් දෙනවා. මොකද ඉතිහාසය තමයි උදව් කරන්නේ රටක පුරවැසියන්ගේ පුරවැසි අනන්‍යතාව ගොඩනගන්න. ඒ පුරවැසි අනන්‍යතාව ගොඩනැගීම මේ සංවර්ධනයට අවශ්‍ය කාරණයක්. මොකද සංවර්ධනය සඳහා කාර්යක්ෂම පුද්ගලයෙක් අපට තනන්න ඕන නම් අපි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පුරවැසි අනන්‍යතාව පිළිබඳ හැඟීමක් දිය යුතුයි. ඒක දෙන්න පුළුවන් වෙන්නේ ඉතිහාසයෙන්. ඒ නිසා මේ ඉතිහාසය දෙවෙනි පන්තියට දාලා සලකන රටවල් මම දන්නේ නැහැ මේව තියනවාද කියලා. අපි දන්නවා දැන් අප්‍රිකාව සුදු පාලනයෙන් මිදිච්ච ගමන් මොකද අප්‍රිකාව කළේ? අර සුදු අය ලියපු ඉතිහාසය අයින් කරලා අප්‍රිකානු විද්වත්තු එක්කහ වෙලා අප්‍රිකාවේ ඉතිහාසය ලිව්වා.
එහෙම ලියලා තමයි අප්‍රිකාවට නව ප්‍රාණයක් ජීවනාලියක් ලබා දුන්නේ. මොකද අපට හැම වෙලාවෙම වර්තමානයට ආයෝජනය කරන්න පුළුවන් අතීතය. එතකොට වර්තමානයේ ගොඩනගලා අනාගතය සැලසුම් කරගන්න අපිට ඒකෙන් යම්කිසි මඟ පෙන්වීමක් කරනවා. ඒකෙන් කියන්නේ මේ බරකරත්ත ගෙනල්ලා ආපහු බරකරත් වලින් යන්න කියන එක නෙමෙයි. නමුත් ඉතිහාසයෙන් අපිට තියෙන ඇගයුම් පද්ධති ඒවා අපිට ලබා ගන්න පුළුවන් වර්තමානයේට. ඒ නිසා මම හිතන්නේ ඉතිහාසය සමාජයකින් ඉතිහාසය ඉගැන්වීම අයින් කරන්න කල්පනා කරනවා නම් මගේ කල්පනාව නම් ඒකේ තරම් ඥානවන්ත දීර්ඝකාලීනව බලනකොට ඥානවන්ත තීරණයක් වෙන්න ඉඩක් නැහැ කියන එක. ඔබතුමා අපේ රටේ දරුවන්ට මේ ඉතිහාසයේ ඉගැන්වීම පිළිබඳව සතුටුදායක මට්ටමකද ඉන්නේ නැත්නම් මේ සම්බන්ධයෙන් ඔබතුමාට විවේචනයක්ද තියෙන්නේ? සතුටුදායකයි, ඒ වගේම විවේචනක් තියෙනවා. මොකද අපි ඉතිහාසය වෙනස් කළාට, ඉතිහාසය නවීකරණය කළාට, වෙනස් කරනවා කියන වචනේ භයානකයි. ඉතිහාසයට නවීකරණයක් නෙමෙයි අපි කළේ. අපි ඉතිහාසය පොත් සංස්කරණය කරනකොට දශක 3-4ක් උගත්තු විසින් පර්යේෂණ කරලා එකතු කරලා ප්‍රකාශයට පත් කරලා තිබිච්ච දැනුම අපේ පාසල් ඉතිහාස පද්ධතියට එන්නේ නැතුව තිබුණා. අපි කළේ මොකද්ද? දොරටුවක් හදලා ඒ දැනුම අරගෙන මේ තියෙන ඉතිහාස පාඨමාලාවට ඇතුළත් කරා. ඒ කියන්නේ අපි යථාවත් කිරීමක් අපි කළේ. වෙනස් කිරීමක්වත්, සංස්කරණය කිරීමක්වත් එහෙම එකක් නෙමෙයි කළේ. ඉතිහාසය අමුතුවෙන් ලියන එකක්වත් මුකුත් නෙමෙයි. අපි කළේ කාලයක් තිස්සේ මේ රටේ ඉන්න විශේෂම පුරාවිද්‍යාඥයෝ ලංකාවේ ඉතිහාසය පිළිබඳ රැස් කරපු දැනුම මේ ඉතිහාස පාඨමාලාවලට ඇතුළත් කරන්න ඕන කරන විවරය හදලා දීලා ඒ මට්ටමින් ඒ සාන්ද්‍රණය හදලා අපි ඒකේ පොත්පත්වලට දැම්මා. අපි සතුටුයි ඒක. දැන් ළමයි, අදත් මම උදේවරුවේ DSA නානායක විද්‍යාලයේ දේශනයක් පැවැත්තුවා මේ සැරේ සාමාන්‍ය පෙළ ළමයින්ට. විශකා විද්‍යාලේ, ඒ වගේ කොළඹ තියෙන ලොකු විද්‍යාල ආනන්ද විද්‍යාලේ, ඒ විතරක් නෙවෙයි ප්‍රත්‍යන්ත කොළඹින් බැහැර පාසල්වල අපි පවත්වනවා දේශන ගිහිල්ලා. මොකද ළමයි හරි ආසාවෙන් ආන් ඉන්නවා. දැන් සිකුරාදා මගේ දේශනයක් තියෙනවා කොත්මලේ. විශාල ප්‍රීසක් ළමයි 500ක් විතර රැස් වෙනවායි කියලා මට දැනුම් දීලා තියෙනවා. ඉතින් මම දුක් වෙන කාරණයක් තියෙනවා. මොකද අද තවමත් පාසල්වල කාලසටහනේ ඉතිහාසය ඉගැන්වීම සඳහා කාලච්ඡේද 2යි උපරිමෙත් 3යි තියෙන්නේ. ඒතර සතියකට ළමයා කාලච්ඡේද 3යි රටේ ඉතිහාසය තමන්ගේ ඉතිහාසය ඉගෙන ගන්න. අපිට පුළුවන්කමක් තියෙනවා නම් අඩු ගානේ කාලච්ඡේද ප්‍රමාණය 5කට වැඩි කරන්න අපිට ඉතිහාසයේ ඉගැන්වීමට ලොකු ඉඩක් පාසල තුල ලැබෙනවා. ඒ නිසා මම හිතනවා ඉදිරියේදී ඉතිහාසය ගැන, ඉතිහාසය වැදගත් කියලා කවුරු හරි සලකනවා නම් මේ යම් වෙන ප්‍රතිසංස්කරණයක් කරයි කියලා. මොකද අපිට පාසලේ ඉගෙන ගන්න විෂයමාලාවේදී රටේ අනන්‍යතාව, පුද්ගලයාගේ අනන්‍යතාව, ඒ පෞරුෂය ගොඩනගන්න අපිට උදව් කරන එකම විෂය ඉතිහාසය. ඒ ඉතිහාසය අපි ඉගෙනවිය යුතුයි. දැන් බලන්න චතුර, විද්‍යාව උගන්වන්න ළමයි යවනකොට දෙමව්පියෝ හිතනවා අනේ මොනවා වුණත් මෙයා විභාගේ ෆේල් වුණත් අඩු ගානේ මේ ෆාම් මේ බෙහෙත් කවලම් කරන්නවත් මෙයාට යවන්න පුළුවන් මේ සයන්ස් ඉගෙන ගත්තා. ආර්ථික විද්‍යාව උගන්වනවා. මොනවා නැතත් මේ සමූපකාරක බිල් හරි මෙයා ලියන්න යයිනේ කියලා ආර්ථික විද්‍යාව උගන්වනවා. ඉතිහාසය උගන්වන්නේ මොකක් කල්පනා කරලාද? මොකවත් නැහැ. ඉතිහාසය උගන්වන්න ඕනද කියලාවත් හැඟීමක් නැහැ. මේක නිකන් අර ඉස්සර අපේ ඉංග්‍රීසි පොත්වල තියෙන fill in the blanks with suitable words කියලා ඒ වගේ තමයි. මේක ඉතිහාසයේ තියෙන ඉඳ ඉතිහාසය උගන්වනවා. ඉතිහාසය උගන්වීම සඳහා ප්‍රාමාණික ඉතිහාස ගුරුවරු හිගයක් තියෙනවා. ඒවා පුරවන්න ඕන. ඉතිහාසය උගන්වන්න බෑ මේ පොතක් බලාගෙන ගිහිල්ලා. ඉතිහාසයට තියෙන ඕන ඇඟේ එන ආවේශය. ඒ ආවේශයෙන් තමයි දරුවට ඒක කියලා දෙන්න ඕනේ. එතකොට දරුවා ඒ ආවේශය ලබා ගන්නෙ. අනේ මේ මගේ මව් රට, මගේ රට, මගේ ගහකොළ, මේවා කියන හැඟීම ඔහුට ලැබෙන්නේ එතන. ඊට පස්සේ තමයි ඔහු රටට ප්‍රයෝජනවත් දරුවෙක් වෙන්නේ. ඔහු වෛද්‍යවරයෙක් වුණොත් ඔහු රටට ප්‍රයෝජනවත් වෛද්‍යවරයෙක්. ඔහු ඉංජිනේරුවෙක් වුණොත් රටට ප්‍රයෝජනවත් ඉංජිනේරුවෙක්. ඔහු හිතන්නේ රට ගැන. මේ අදහස ඇතිකරන්න අපි ඉතිහාසයේ ඉගැන්විය යුතු, මේක නිකන් විලාසිතාවකට කරන වැඩක් නෙමෙයි. එහෙම නැත්නම් මේ නිකන් අනවශ්‍ය ಜಾති මාමක එහෙම හැඟීමක් නෙමෙයි. රටක් දියුණු කරගෙන යන්න නම් රට ගැන කල්පනා කරන, රට ගැන හිතන, රට ගැන තර්ක කරන, රට ගැන විනිවිද දකින පෞරුෂයන් මේ සමාජයට අපි දායාද කරන්න ඕන. ඉතින් අපි ඒව පටන් ගන්න පාසලෙන්නේ. මම පාසලේ අපි හරි හැටි ඉතිහාසය උගන්වන්න ඕන. මේ ඉතිහාසය පිළිබඳ කතාව පටන් ගන්න ඉස්සෙල්ලා දැන් අපි ඔබතුමාගේ ගොඩක් ඉතිහාස සොයා බැලීම් මේ දේවල් අහුවා. ඔබතුමාගේ පාසල් ගමන කොහෙන්ද පටන් ගන්නෙ? මම ඉස්සෙල්ලාම ඉස්කෝලේ ගියේ මහනුවර පූජාපිටිය මහාවිද්‍යාලයට. ඊට පස්සේ මොකද මගේ පියා රජයේ සේවකයෙක්, ඔහු
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැඩ කළේ. ඉස්සර රජයේ සේවකයන්ට හැම අවුරුදු 4කට සැරයක්ම ස්ථාන මාරුවක් ලබා දෙනවා. ඉතින් අපි පියාත් එක්ක අවුරුදු 4න් 4ට ලංකාව පුරාම නොඑක් තැන්වල ගියා. යනකොට ඉස්සර තිබුණා නීතියක් ආණ්ඩුවේ සේවකයන්ගේ දරුවෝ ඒ ඉස්කෝලවලට ගන්න ඕනේ කියලා. ඒ නිසා අපිට ඉස්කෝල ප්‍රශ්නයක් ඒ කාලේ තිබුණේ නැහැ. ඉතින් මම ඉස්කෝල 12කට ගිහිල්ලා තියෙනවා උසස් පෙළ විභාගය ඉවර කරනකොට. උසස් පෙළ මොනවද කරපු විශේෂණවතුමා? මම ඇත්තෙන්ම මම විද්‍යා විෂයන් හදාරමින් ඉඳලා, මොකද අපි පරණ විද්‍යා විෂයන් කරපු ධාරාවේ හිටපු අය. ඊට පස්සේ මම ඇඩ්වාන්ස් ලෙවල් උසස් පෙළ විභාගයට කරන්ඩ විද්‍යාවෙන් තේරුණාම මට ලොකු උවමනාවක් තිබුණා කලා අංශයට යන්න. ඉතින් මම බොහෝම වැරවැයමෙන් විදුහල්පතිවරුන්ගේ ගෙදරින් තියෙන බාධාවල් මැඩගෙන කලා අංශයට ගිහිල්ලා මම බෞද්ධ සංස්කෘතිය, සිංහල, දේශපාලන විද්‍යාව හා තර්ක ශාස්ත්‍රය කියන විෂයන් හතර, එදාසවල විෂයන් හතරක් ඉගෙන ගන්න ඕන කරලා අපි පළවෙනි සැරේම කැලණිය විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වුණා 1982. එතන සිට මේ පුරාවිද්‍යා විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණිකයෙක් බවට පත්වීම දක්වා උගමනේ කොහොමද මේ විෂයට ආසකරේ, මේ විෂයට යොමු වුණේ මොකද්ද මේකට හේතුව? ඔබ ඔහොම කිව්වට මම ප්‍රාමාණිකයෙක් කියලා මගේ හිතේ නම් මට තවම හරිය කුතුහලයක් තියෙනවා මම ප්‍රාමාණිකද කියලා. මොකද පුරාවිද්‍යාව කියලා කියන්නේ මහා ගැඹුරු විෂයක්. ඒ වගේ ඒක ඉතාම බහු ශික්ෂණමය විෂයක්. ඒකට විශාල පරිකල්පනයක් තියෙන්න ඕන, හුඟක් වැඩ කරන්න ඕන. සමහර මට මෙහෙම හිතෙන්නේ නැහැ මං ප්‍රාමාණිකද කියලා. මං හුඟක් උනන්දුයෙන් කැපවීමෙන් මට අයිති වැඩ කොටස මං කරන බව හැබෑව. නමුත් ඔබ අහපු ප්‍රශ්නෙට මං උත්තරයක් දෙන්නම්. මට පුරාවිද්‍යාව කරන්න ඕනේ කියලා මට කල්පනා වුණේ මං උසස් පෙළ කරන කාලේ. ඔය පරණිතාන මහත්මයා සමහර ලියපු ලිපි ලේඛන කියවනකොට මට ලොකු ආසාවක් ඇති වුණා මේ සෙල්ලිපි කියවන්න ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ කුතුහලයක් තිබුණා. ඉතින් ඒක පස්සේ එළවගෙන ගිහිල්ලා මම විශ්වවිද්‍යාලයට ගියාට පස්සෙත් මට ලොකුම උවමනාව තිබුණේ පුරාවිද්‍යාව විශේෂවේදී කරන්න. ඊට පස්සේ විශේෂවේදී කරා 1986 මම කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක් අරන් පිට වුණා. ඊට පස්සේ 1994 මම පුරාවිද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධිය ලබා ගත්තා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ. 2006 මම ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ දර්ශන ශූරී උපාධිය ලබා ගත්තා. ඉතින් මම හුඟක් සතුටු වෙනවා උප්සලා විශ්වවිද්‍යාලය වගේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක්. මම කීර්තිමත් කියන්න හේතුව මොකද සෙල්සියස් උෂ්ණත්වමානය හදපු සෙල්සියස් මගේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබාගෙන තියෙන්නේ. මේ ශාකට සහ සතුන්ට නන්දාපු ලීනියස් ඔහු උපාධිය ලබාගෙන තියෙන ආචාර්ය උපාධිය මගේ විශ්වවිද්‍යාලයෙන්. ඉතින් ලීනියස් සහ සෙල්සියස් ආචාර්ය උපාධි ලබාගත් විශ්වවිද්‍යාලයෙන් මමත් මගේ ආචාර්ය උපාධිය ලබා ගැනීම ගැන මට ටිකක් ආඩම්බරයකුත් තියෙනවා. මම ඒක හුඟක් සතුටු වෙනවා. ඉතින් ඒ සන්තුෂ්ටියක් තියෙනවා. එතන ඉඳලා මම නිරන්තරයෙන්ම මම මේ ශාස්ත්‍රයේ වැඩ කරන 28 අවුරුද්ද. අවුරුදු 28ක් තිස්සේ හැම අවුරුද්දකම මම එක්ක කැණීමක් කළා, එක්ක ගවේෂණයක් කළා. ඉතින් අර එයා පයිලට්ස්ලාගේ මේ ගුවන් පෑගාන මනිනවා වගේ මගේ ශාස්ත්‍ර පෑගාන බැලුවොත් ඒක අතිවිශාලයි. මං හැම අවුරුද්දකම මාස 3ක් පහුගිය අවුරුදු 28 ශාස්ත්‍රය ගත කරලා තියෙනවා. ඉතින් සමහර විට මං එහෙම ගිහිල්ලත් මම ප්‍රාමාණිකයි කියන්න මට ධෛර්යයක් නැහැ. මොකද පුරාවිද්‍යාත්මක කැණීම් සහ ගවේෂණවලදී අපි කවදාකවත් ලැබපු නැති අත්දැකීම් අපිට මුණ ගැහෙන්න පුළුවන්. ඒවත් එක්ක කොහොමද ගනුදෙනු කරන්න කියන එක අතිශය අභියෝගකාරී. දැන් ඔබ හොයන වසර 125,000ක තරම් වූ අතීතයේ සිට වසර 30,000 50,000 දක්වා අතීතය දක්වා ඔබේ ගවේෂණ මෙහිවිලා තියෙන බව පේන්න තිබෙනවා. එතකොට මේ වසර 6,000ක විතර ඉතිහාසයක් පිළිබඳ කතා වෙන රාම රාවණ කතාව සම්බන්ධයෙන් ඔබතුමාගේ කියවීම අනික් කැන්ටලා ටිකක් වෙනස් විදක්ක පහුගිය දවස්වල තිබිච්ච දෙයක්. හැබැයි කොහෙන් හෝ සාක්ෂියක් ඔබතුමාට හම් වෙලා තිබෙනවද පුරාවිද්‍යාත්මක තහවුරු කර හැකි මේ කතාව ප්‍රබන්ධයක් නොවේ කියන්නේ? නෑ, ඕකට පිළිතුරු දිය යුත්තේ ඉතා ප්‍රවේශන් සාගතව. දැන් අපි දන්නවා මේ රටේ වැඩි පිරිසක් අතර තියෙන විශ්වාසය තමයි රාවණ රජතුමා සහ ඒ කාලයේ තිබුණු සංස්කෘතිය පිළිබඳ විශ්වාසය. එතකොට මට මීට අවුරුදු 4කට පමණ උඩදී කියවන්න ලැබුණා එක්තරා විශේෂ පොතක්. ඒ පොතේ ශීර්ෂය තමයි Archaeology of Folklores.
ජනප්‍රවාදවල පුරාවිද්‍යාව. ඒ පොත න්‍යායාත්මකව ලියපු පොතක්. මං ඉතාම උනන්දුවෙන් මේක කියෙව්වා. මොකද ජනප්‍රවාද අපේ රටේ හරියට තියෙනවා. නොඑක් ජනප්‍රවාද අන්දරේ ගැන තියෙනවා, මහා දැන මුත්ත ගැන තියෙනවා, රාවණ රජතුමාට පරිබාහිරව තව නොඑක් ඒවා තියෙනවා. එතකොට මට හිතුණා මේක ගැන ටිකක් ඌමනාවෙන් අධ්‍යයනය කරන්න ඕනයි කියලා. මම මේ පොත මුළුමනින්ම දෙපාරක් විතර කියෙව්වා. කියව මට තේරුණා මේ පුරාවිද්‍යාව තුළ අලුතෙන් දියුණු වෙලා තියෙන න්‍යායාත්මක රාමුවක් මේ ජනප්‍රවාදවල එන ප්‍රවෘත්තීන් කොයි ආකාරයටද විද්‍යාත්මකව පරීක්ෂා කරන්න පුළුවන් කියලා. මොකද ඒකේ තියෙන පළවෙනි දේ තමයි ජනප්‍රවාදයක් හෝ ප්‍රබන්ධයක් කියලා කියන්නේ අපි අහකට විසි කළ යුතු දෙයක් නෙමෙයි. මොකද සමාජයක් දීර්ඝකාලීනව මේක අරන් ඇවිල්ලා තියෙනවා. සමාජයක ලක්ෂණේ තමයි ඌමනා නැති දේවල් ගේන්නේ. සමාජයක් දිගින් දිගට අරන් යනවා නම් ඒකට මොකක් හරි ප්‍රයෝගිතාවක් තියෙන්න ඕන. ඒ න්‍යායාත්මක රාමුවෙන් ඉදිරිපත් කරන දේ ඒකයි. ඒකේ කියන අවසාන දේ තමයි ඕනෑම ජනප්‍රවාදයක් තුළ යථාර්ථයක සත්‍යයක බීජයක් තියෙනවා. අපි අද අහන ප්‍රබන්ධ කතා, මිත්‍යා කතා, ඒවයේ තියෙන මිත්‍යා රූපය පසු කාලේ වර්ධනය වෙච්ච එකක්. නමුත් ඒක යට තියෙනවා සත්‍යයක බීජයක්. ඒ නිසා පුරාවිද්‍යාඥයෙකුට, මානව විද්‍යාඥයෙකුට වගකීමක් තියෙනවා මේ ජනප්‍රවාද මිනිස්සුන්ගේ මතකය. මේ මතකය ප්‍රශ්න කරන්න. මේ මතකයෙන් කියවෙන්නේ කුමක්ද කියන එක ද්‍රව්‍යාත්මකව සහ විද්‍යාත්මකව මේක හොයලා බලන්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට මොකද කරේ? මේක කියවලා ඉවරනම් එකකින් ඇතිවෙච්ච ආවේශය, ඒ න්‍යායාත්මක රාමුවෙන් ඇතිවෙච්ච ආවේශය නිසා මම කල්පනා කරා මේ රටේ බොහෝ දෙනා මේ කතා කරන මේ අදහස ගැන, මේ රාවණ ප්‍රවෘත්තිය ගැන අපට පුරාවිද්‍යා වෘත්තිකයෙක් හැටියට මේකට යම්කිසි ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන්ද කියන එක බැලුවේ. බලලා අපි ඒ කතා තියෙන තැන්, රාවණ රජතුමා පිළිබඳ කතා තියෙන ප්‍රදේශවලට ගිහිල්ලා ඒවැය තියෙන මතුපිට ගවේෂණය කළ, ඒවැය තියෙන මොකද පුරාවිද්‍යාත්මක අන්තර්ගතයක් මතුපිට පේන්න තියනවාද කියන එක අපි වාර්තාගත කළා. සමහර තැන් අපේ දඩයක්කරුවන්ගේ සංක්‍රාන්තිය ව්‍යාපෘති යටතේ සමහර තැන් අපට ඒ අපේ ව්‍යාපෘතියට අදාළව අපිට කනින්න පුළුවන්කම ලැබුණා. ඒ ප්‍රදේශත් මේ රාවණ ප්‍රබන්ධ තියෙන ප්‍රදේශ. උදාහරණයක් හල්දුම් මුල්ල අපි බලපු බලංගොඩ. අපි කැණීම් කරේ මේ ජනප්‍රවාද ගැන හොයන්න නෙමෙයි, අපි කැණීම් කරේ මේ දඩයක්කරුවන්ගේ සංක්‍රාන්තිය හොයන්න. නමුත් ඒවේ ලැබිලා තියෙන කාලවකවානු, ඒවේ ලැබිලා තියෙන ද්‍රව්‍යාත්මක සංස්කෘතිය අනුව අපිට ලැබිලා තියෙන කාල නිර්ණ බොහෝමයක් ක්‍රිස්තු පූර්ව 3400, ක්‍රිස්තු පූර්ව 4000 මේ වගේ කාලයට යන කාබන් දින නිර්ණ. ඒතර මේවා අද තියෙන දින දර්ශන කාල නිර්ණයට පරිවර්තනය කරොත් මේවා අවුරුදු 5000ක් 6000ක් ඈත කාලයට යනවා. ඒතර මේ හැමතැනකම වගේ අපිට ලැබිච්ච දෙයක් තමයි කඳු කරේ මේ යකඩ පරිහරණය පිළිබඳව තිබෙන සාක්ෂි. ඒතර රාවණ කතා තිබෙන බොහෝ ප්‍රදේශවල මේ යකඩ උණු කිරීම පිළිබඳ සාක්ෂි තියෙනවා. බලංගොඩ, පඹහින්න, කිංචිගුණේ මේ පළාත්වල රාවණ රජතුමා පිළිබඳ කතා තියෙනවා. ඒතර බොල්තුඹේ දේවාලේ මේ පැත්තේ තියෙනවා රාවණ රජතුමාගේ කොඩිය මේ බොල්තුඹේ දේවාලේ තැන්පත් කරලා තියෙනවා කියලා විශ්වාස කරන්නේ. ඒතර මේ වගේ කතා මේ කඳු කරේ තියෙනවා. ඉතින් අපි බැලුවේ මේ කතා සහ පුරාවිද්‍යාත්මකව අපි කරන වැඩ කටයුතු වල එන කාබන් දින නිර්ණ සහ ද්‍රව්‍යමය සංස්කෘතිය මේවා අතර යම් සබඳතාවක් අපිට පෙන්눔 කරන්න රටාවක් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවද කියන එක අපි පරීක්ෂා කරන්න මහන්සි ගත්තා. නමුත් මේවා මේ අදහස් කියනකොට බොහෝ අය මේවා වැරදි විදිහට අර්ථ නිරූපණය කරන්න උත්සාහගත් අවස්ථා මම දැකලා තියෙනවා. අපි උත්සාහගත්තේ ඇත්ත වශයෙන්ම ඊටාම නිර්ආමිෂ විදිහට, ඊටාම විවෘත විදිහට, ඊටාම පාරදෘශ්‍ය විදිහට මේ රටේ මහජනයාගෙන් බොහෝ පිරිසක් විශ්වාස කරන කතාවකට ඒක පිටුපස යම්කිසි අන්තර්ගතයක් තියනවාද කියන එක පරීක්ෂාව ආරම්භ කරන්න. එතකොට සමහර අය මම දන්නවා ඉතින් එහෙම දෙයක් කරනකොට විවේචන සමාජයේ එනවා. සමහර අය වර්ග කළ තිබුණා අහවල් මහාචාර්යවරයා මේ රාවණ පරිශනවලට උදව් කරනවා. එතකොට මේ මහාචාර්යවරයා මෙන්න මෙහෙමයි බුදුදහම ගැන මෙහෙම හිතනවා කියලා නොඑක් විවේචන තිබුණා. ඉතින් මහජනයාට විවේචනය කරන්න අයිතිවාසිකමක් තියෙනවා. ඉතින් අපේ වගකීමක් තියෙනවා අපි කරන්න යන වැඩේ සහ අපි පරිශන කරලා හොයාගත් තොරතුරු ඉදිරිපත් කරලා මෙන්න මේක බලලා මේක ගැන සාකච්ඡාවකට සංවාදයකට එන්නේ කියලා ආරාධනා කරන්න.
මේ ඉතිහාසයේ මේ දේවල් හොයනකොට මම කියන්නේ ඔබතුමා හෝටන් තැන් ආශ්‍රිත කරන ලද ප්‍රකාශයන් වල වසර 35000ක විතර ඉතිහාසය ඊට වැඩිද නෑ හෝටන් තැන් පිළිබඳව පර්යේෂණ කළේ අපේ ආයතනයේ ආචාර්ය TR ප්‍රේමතිලක කියන පුරා උද්භිද විද්‍යාඥයා එතුමා ආචාර්ය උපාධියට කළේ හෝටන් තැන්නේ දේශගුණික ඉතිහාසය පිළිබඳ පර්යේෂණයක් එතකොට එතුමා හෝර්ටන් තැන්නේ පොළ එක්තරා මඩ වගුරක් විදලා ලබාගත් පස්නිය ඇදියක එතුමා හොයාගත්තා බාර්ලි සහ ඕට්ස් කියන වර්ගවල පරාග. එතුමා පෙන්නුවා ඒ පරාගවල තිබෙන රූප විද්‍යාව අනුව මේවා ගෘහාශ්‍රිත කරපුවා. ඒ කියන්නේ කෘෂිකර්මයේ සඳහා ගොවිතැන් කටයුතු වලට යොදාගත්ත ඒවා. ඊට පස්සේ එතුමා කාල නිර්ණය කළ පෙන්නුවා අවුරුදු 13000යි 17500යි මේ වගේ දින නිර්ණ දාලා පෙන්නුවා මේවා කරලා තියෙන්නේ එච්චර කාලයකට උඩදී හෝර්ටන් තැන්නේ ජීවත් වෙච්ච මේ ගල් යුගයේ මිනිස්සු වෙන්න පුළුවන් කියලා එතුමා අදහසක් ඉදිරිපත් කරා. දැන් ඒ ඉතිහාසයත් එක්ක බලනකොට දැන් අපිට එවැනි සාක්ෂි හමු වුණ මොහොතක මේ අවුරුදු 6000ක විතර ඉතිහාසයක අපි කතා කරන රාවණ පුරාවෘත්තය සම්බන්ධ මොනවාම හරි දෙයක් හම්බ වෙන්න එපැයි. ඔව් එහෙම හම්බෙන්න ඕන. එහෙම නොවෙන්නේ එහෙම දැන් අපි දකින්න රට පුරාම ගුහා තියෙන රාවණ රජුණි දැන් ඉන්නේ මෙතන මෙතන තමයි තියෙන්නේ මෙතනින් ගියා මේ ගුහාව තියෙන තැන කියන මේ මොකක්වත් නැහැනේ මේ ඉතිහාසය තුන මොකද එහෙම වෙන්නේ නෑ සමහර විට මෙහෙම වෙන්න පුළුවන් මේ රටේ කිසියම් කෙනෙක් එවැනි පරිශන අරමුණක් ඇතුව පරීක්ෂාවක් පටන් අරන් නැහනේ දැන් අපි උනත් අපි කලේ අපේ දඩයක් කරුවන්ගේ සංක්‍රාන්තිය කියන පරිශන ව්‍යාපෘතිය ඇතුලේ අපි යම් කිසි උපශීර්ෂයක් වර්ධනය කළා ජනප්‍රවාදවල පුරාවිද්‍යාව කියන එක ප්‍රමාණගත කරන්න ඕන යම්කිසි අත්තක් ඉසව්වක් පැත්තකට දියුණු කරලා අපි ඒක පරීක්ෂා කළා මේ ජනප්‍රවාදයි පුරාවිද්‍යා සංයුතියයි අතර මොන හරි සබඳතාවක් අපට ගොඩනගන්න පුළුවන්ද ඒ කියන්නේ පුද්ගල නාම වලින් රාජ නාම වලින් නෙමෙයි මේ අවුරුදු 6000කට කලින් තිබෙන පැවැත්මක් මනුෂ්‍ය පැවැත්මක් ශිෂ්ටාචාරික පැවැත්මක් සංස්කෘතික පැවැත්මක් අපිට පුරාවිද්‍යාත්මක සාධක වලින් පේනවාද? ඒක ප්‍රමාණගත කිරීම සඳහා තමයි අපි උත්සාහ ගත්තේ. ඉතින් කවුරු හරි කෙනෙක් අර්ථ දක්වන්න හදන නම් මහවල් මහාචාර්යතුමා රාවණ රජතුමා පිළිබඳ පර්යේෂණ කරනවා, රාවණ සංස්කෘතිය පිළිබඳ පර්යේෂණ කරනවා කියලා ඒක එසේ කිව යුතු නැහැ. නමුත් අපි කරන පර්යේෂණ වල ප්‍රතිඵල යම්කිසි විදිහකට ඉදිරි කාලෙදී මේ අවුරුදු 6000කට පමණ පිට කාලයකදී අපේ රටේ අපේ දීර්ඝ කාලීනව ජීවත් වුණු අපේ දඩයක්කරුව ආහාර එකතු කරන ඒ ගල් යුගයේ සංස්කෘතිය යම්කිසි පරිවර්තනයකට ලක් වුණාද කියන එක පිළිබඳව යම්කිසි විනිශ්චයක් ලබා ගන්න අපට උපකාරයක් ලබා දෙයි. ඔබතුමා මේ කියන දේවල් එක්ක අපිට දැන් ජිබ්‍රෝල්ටාවෙන් හොයාගත්ත කැල්පියා කියලා කෙනෙකුගේ හිස් කබලක් එක්ක යලිත් තදාපති නිර්මාණය කළ තිබුණා මේ පහුගිය කාලේ තුර්කියේ. අපි දැක්කා මානව විද්‍යාව මානව වංශ විද්‍යාව මූර්ති විද්‍යාව අනිකුත් අංශ මේ සියලු දෙනා බෞරා විද්‍යාව මේ සියල්ල එකතු වෙලා තමයි මේක ප්‍රතිනිර්මාණය කරන්නේ මෙන්න මෙහෙමයි කියලා. දැන් අපේ රටේ ඔබතුමන්ලා කරන පර්යේෂණයකට අනිකුත් අංශ වලින් එහෙම ඕනකන දැනුම ලැබෙන්නේ නැද්ද මේ වගේ දේවල් කරන්න ඉදිරි පියවර යන්න ඒ වගේ තාක්ෂණික සහාය ලැබෙන්නේ නැද්ද? නෑ එහෙම 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 චෝදනාවක් නෑ චතුර. වෙලා තියෙන්නේ මෙහෙමයි අපිට උවමනාවක් තියෙන්න ඕන. ඒ කියන්නේ අපි තවම අපි බැලුවොත් එහෙම අපි අපේ පුරාවිද්‍යාව ඉතිහාසය පිළිබඳව අපි යම්කිසි පුනර්ජීවනයකට පරිවර්තනය වෙන්න අවශ්‍යයි. එතකොට අපි බහු ශික්ෂණමය විදියට වෙනත් විෂයන්ගේ උදව් අරගෙන අපි ඒවා කරන්න උවමනාව තියෙනවා. ඒක කරන්න නම් අපේ රටේ තියෙන දැනුම ගැන අපි විශ්වාස කරන්න ඕන. අපි ඇමරිකාව ගැන විශ්වාස කරන්න, එංගලන්තය ගැන විශ්වාස කරන්න ගියහම අපිට ඒක කරන්න බෑ. මොකද ඒවා ඒ රටවල් වලට කියලා දැන් ඔබ කිව්වා වගේ අපිට ඇටසැකිල්ලක් ඉස්කබලක් හම්බුනොත් මේ ඉස්කබලේ මස් පුරවලා මේක ජීවමාන කරලා ත්‍රිමාණ කරගන්න උවමනා නම් විද්‍යාත්මක පදනමක ඉඳගෙන ඒකට අපි එක්කෝ ඇමරිකාවේ FBI එකට කියන්න ඕන ඒගොල්ලෝ ගාවේ තාක්ෂණය තියෙනවා. මොකද අපරාධකරුවන් අල්ලන්න මිනිමරුව අල්ලන්න මේ මැරිච මිනිස්සුන්ගේ රූප හදාගන්න ඒගොල්ලන්ට ඒ තාක්ෂණය තියෙනවා. එතකොට එංගලන්තයට ගියොත් එංගලන්තේ විශ්වවිද්‍යාලවල ඒවා කරන්න තාක්ෂණයේ තියෙනවා. ඒක ඒවා හුඟක් මිල අධිකයි. ඒවා කරන්න බෑ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් අඟුරු ටිකක් AMS ක්‍රමයට දින නිර්ණය කරන්න මිලිග්‍රෑම් 9ක් අපිට ඇමරිකාවට යවන්න ඇමරිකානු ඩොලර් 595ක් යනවා. ඒ කියන්නේ මිලිග්‍රෑම් 9ක් යවන්න.
විශාල මුදලක් ඒක පරිවර්තනය කරාම රුපියල් 94000ක් විතර වෙයි. දැන් ඊටත් වැඩි. ඒතර හරියට මුදල් යනවා. එතකොට මේ අපේ විද්‍යාත්මක පුරාවිද්‍යාත්මක වැඩ කටයුතු වලට ඔබ ඇහුවා වගේ නොයෙකුත් විද්‍යාත්මක තාක්ෂණේ ලබා ගන්නට නම් අපි අපේ විද්‍යාඥයෝ ගැන විශ්වාස කරන්න මේක අපේ අයිට කියලා කරව ගන්න පුළුවන්. අපේ රටවල වලින් මේක කර ගන්න පුළුවන්. ඉතින් අපේ රටේ තවම එහෙම විශ්වාසයක් ගොඩනැගිලා නැහැ. අනිත් අතට ඒ අනිත් විද්‍යාවල ඉන්න අයට මේ රටේ ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ යම්කිසි ඥානණය කිරීමක් අපි විසින් කළ යුතුයි. එතකොට එයාට ආසාවක් ඇති වෙනවා. මේකට අපි උදව් කරන්න ඕන. මේකට සම්බන්ධ වෙන්න ඕන. එහෙම නැතුවම නෙමෙයි. දැන් මම දන්නවා හුඟක් ආයතන කොළඹ විශ්වවිද්‍යාලය. එතකොට අපේ බොරැල්ලේ තිබෙන වෛද්‍ය පර්යේෂණ ආයතනය. ඒගොල්ලෝ ඒ විද්‍යාඥයෝ ඉතාම ස්වේච්ඡාවෙන් ඉතාම උනන්දුවෙන් අපට අවශ්‍ය අවස්ථාවල උදව් කරලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන ස්කෑනින් මයික්‍රොස්කෝප්ස් පාවිච්චි කරන්න අපි නෙමෙයි ඒගොල්ලෝ අපට ඒවට උදව් කරලා තියෙනවා. ඒවා අතිම මිලාදික දේවල්. නමුත් ඒ පුළුවන් අවස්ථාවල එයයි අපට උදව් කරලා තිබෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් මදි. ඒක හුඟක් සංවිධානාත්මකව අපි කළ යුතුයි. සෙසු විද්‍යාවන් සමග සම්බන්ධතාව ගොඩ නැගීම. ඉතිහාසයේ බොහොම රසවත් හොයාගෙන හොයාගෙන යද්දි බොහෝ දේවල් කියවනවා. දැන් අප්‍රිකාවෙන් ආරම්භ මිනිසාගේ සංක්‍රමණය ළඟ කතා කරනකොට මේ මිනිස්සු මුහුදු දිගේ සංක්‍රමණය වීම, ඒ වගේම අපි කතා කරන මොංගෝලියාව ආශ්‍රිතව චීනය හරහා සංක්‍රමණය මේ වගේ දේවල්. ඇවිල්ලා ඉතිහාසය කියන්නේ ගොඩක් වෙලාවට මුහුදු ආශ්‍රිතව හිටියා කියලා. නමුත් ඔබතුමාගේ පර්යේෂණත් එක්ක මේ නිවර්තන වසිවනාන්තර තුළට මිනිස්සු ගිහිල්ලා තියෙනවා බ්ලෙන් ආශ්‍රිත කර පරීක්ෂණවලට. එතකොට ආයුධවල ස්වභාවය වෙනස් වෙච්ච බව පෙන්නුම් කරනවා. ලොකු ආයුධ නෙමෙයි පොඩි ආයුධ විදින්න හීය තුන්න මේවා වෙලා දෙනවා. මේවා බොහොම සුන්දර කතා. මේ හොයාගෙන ඔබතුමාගේ සුවාගත්තු දේවල් මොනවද මේත් එක්ක බැඳෙන? නෑ, අත වශයෙන් අපිට පේනවා මීට අවුරුදු 7000කට 6000කට පමණ උඩ කාලෙදී අපේ රටේ හිටපු අර සම්ප්‍රදායික දඩයක්කාරයෝ යම් කිසි විදිහේ සංස්කෘතික වෙනස් වීමකට මුහුණ දෙලා තියෙනවා. කෙනෙක් අහන්න පුළුවන්, ඉතින් මොකද මේ හිටපු ගමන් ඒගොල්ලෝ සංස්කෘතිය වෙනස් කළේ? දැන් අපි දන්නවා ඔබ විද්‍යාව ඉගෙනගෙන තියෙනවා. නිව්ටන්ගේ චලිතය පිළිබඳ පළවෙනි නියමය. ඒකේ මොකද්ද කියන්නේ? නිශ්චලතාවයේ තිබෙන වස්තුවක් බාහිර බලයක් නොයෙදෙන තාක්කල් නිශ්චලතාවයේම තියෙනවා. ඒතර අපි බාහිර බලයක් යෙදුවොත් තමයි ඒක චලනය වෙන්න පටන් ගන්න. සංස්කෘතියත් ඒ වගේ. සංස්කෘතියක් වෙනස් වෙනවා නම් එක්ක සංස්කෘතිය ඇතුළෙම ප්‍රතික්‍රියාවක් ඇති වෙලා වෙනස් වෙන්න ඕන. එහෙම නැත්නම් බාහිර බලයක් ඇවිල්ලා ඒ සංස්කෘතියේ ස්වභාවය වෙනස් කරන්න ඕන. ඉතින් අපි කල්පනා කරා මේ ඇත්තටම මේ අපිට කැණීම් කරනකොට පේනවා මේ ඒ අයගේ මෙවලම් ගල් මෙවලම් ගොක් දියුණු තත්වයට පත් වෙනවා. ඒක මං විතරක් නිරීක්ෂණය කරපු එකක් නෙමෙයි. හාට්ලි කියන විද්‍යාඥයා 1800 ගණන්වල 19 වෙනි අගභාගේ මේ නිරීක්ෂණය කළා. ආචාර්ය සිරාන් දරණියගල බලංගොඩ චර්චිල් කියන ස්ථානයේ මේ නිරීක්ෂණය කළා. මේ මේ මෙවලම් වල තියෙන විශේෂත්වය. ඒතර අපිට පේනවා මේ වෙනස් වෙලා තියෙනවා. සමහර දේවල් තියෙනවා මේ තිරවාණගල් අරගෙන මේ හදවතක හැඩයට කඩලා මැද්දෙන් සිදුරක් විදලා බෙල්ල එල්ලගෙන තියෙනවා. ඒතර මේ තමන් පිළිබඳ අදහස කහඳගල් අරගෙන කඩලා ඒව ඔක්කොම නිකන් මේ බෝකොලයක් ඔය කඩලා තියෙන. කඩලා විදලා එල්ලගෙන තියෙනවා. මෝරුන්ගේ දත් අරන් ඇවිල්ලා විදලා මෝර දත් එල්ලගෙන තියෙනවා. ඒ දත් අපිට හම්බෙලා තියෙනවා. එතකොට අර සංචාරය කර කර කැලේ ඇවිද ඇවිද හිටපු මිනිස්සු හැමදාම එහෙම එක විදිහට ඉඳලා නැහැ. මෙයයි වෙනස් වෙලා තියෙනවා. හුඟක් ඉස්සර ගොළු බෙල්ල කාපු බව අපිට පේන්නේ නැහැ. ගොළු බෙල්ල කාපු කණ්ඩ පටන් ගන්න තියෙන්නේ පස්සේ කාලෙක. මේට අවුරුදු 6-7000කට උඩදී. එතකොට මේ වෙනස්කම ආහාරවල, එමෙස්සු පාවිච්චි කරපු භාණ්ඩවල වෙනස්කම් ඇති වෙලා තියෙනවා. පස්සේ හොල දැන් අපිට පේනවා මේ වෙනස්කම ඇති වෙන්න හේතුව මොකද්ද? එතකොට අපේ පුරාඋද්විද විද්‍යාඥ මංකෝවගේ ආචාර්ය ප්‍රේමතිලක වගේ අය පෙන්නලා තියෙනවා මේ කාලේ ලංකාවේ දේශගුණික වෙනස් වීමක් ඇති වෙලා තියෙනවා. ඒක ලංකාවට විතරක් නෙවෙයි මුළු ඉන්දියාව දකුණු ආසියාවටම බලපාලා දෙනවා. මොකද මෝසම් වර්ෂාව ඇන හිටිනවා. ඒ කියන්නේ නිරතදිග මෝසම් සුළං ඇන හිටීමෙන් මේ සමකේ ආසන්නයේ සිද්ධ වෙච්ච ප්‍රශ්නයක්. ඒසම මෝසම් සුළං ඇන හිටිනවා. ඉතින් අද පෙන්නලා දීලා තියෙනවා හරප්පා ශිෂ්ටාචාරයේ බිඳ වැටෙන්නත් හේතුව මේ වර්ෂාව හිගවීම. ඒතර ශිෂ්ටාචාරයේ බිඳ වැටෙනවා. දැන් ගාඩ්ස් කඳුවල, නිල්ගිරි කඳුවල ඉන්දියාවේ පෙන්නුම් කරලා තියෙනවා මේ දේශගුණික වෙනස් වීම විශාල වියලියාමක්. එතන මේ ද හෝර්ටන් තැන්නෙත් ඒක පේනවා. ඒ විශාල වියලීයාමකට ඒක මුණ දෙනවා දේශගුණික වශයෙන්. එතන මේ වියලීයාම් නැවත ප්‍රතිස්ථාපනය වීම දේශගුණේ මේ දෝලන තත්ත්වවලට මිනිහා මුණ දෙන්න එපා. මුණ දුන්නහම මිනිහා මොකද කරන්නේ? මිනිහා අලුත් තත්ත්වවලට අනුවර්තනය වෙනවා. අනුවර්තනය වෙනකොට මේ සංස්කෘතිය වෙනස්කම් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට පේනවා ඔය
පුරා උද්භිද විද්‍යාඥයෝ පැහැදිලි කරන ආකාරයට මීට අවුරුදු 6-7000කට උඩදී සිද්ධ වෙච්ච යම් යම් දේශගුණික වෙනස්කම් පදනම් කරගෙන මේ මිනිස්යාගේ සංස්කෘතිය වෙනස් වීමක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ ඇති වෙලා තියෙනකොට ඒක හරි ආනන්දනීය දෙයක්. දැන් අපි බලංගොඩ එක්තරා ගල් ගුහාවක් කාරණ වෙලාවේ අපිට හම්බුණා පිච්චිච ඇට, ශාක ඇට වර්ග 23ක්. ඉතින් අපි ඒවා දීලා තියෙනවා ගන්නුරුව කෘෂිකර්ම පර්යේෂණ ආයතනයට පරීක්ෂා කරන්න, පෙරාදෙණි විශ්වවිද්‍යාලයට අපි දීලා තියෙනවා ඒවා පරීක්ෂා කරන්න අඳුරගන්නේ කියලා. ඒ ඔක්කොම වැඩ අපිට කරන්න බෑ. ඒක ඒ ගැන විශේෂඥයෙක් ඕන පටන් ගන්න. ඉතින් ඒ බොහෝ අය විද්‍යාඥයෝ දැක්ක ගමන් කිව්වේ මෙතන පිච්චිච වී ඇටක් තියෙනවා. ඒතර ඒ කියන්නේ අවුරුදු ඒක කාල නිර්ණය කළ තියෙනවා අවුරුදු 5400කට පමණ පරණ කාලයකට. ඒතර ඒ අය කැලෑවේ තියෙන වී වර්ග අරගෙන අදත් කල්තොට ප්‍රදේශයේ වල් වී වර්ග කැලෑයේ තියෙනවා. ඒවා ගෙනල්ලා ඒවා ආහාරයට ගන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට අර හැමදාම දඩයක් කරාරේ කැටියට සත්තු පසෙලෙ එලෙ හිට බව පේන්නේ නැහැ. දැන් ওই ගල් ගුහාවල හාරනකොට අපිට හම්බෙන්නේ නැහැ ගෝණුන්ගේ මුවන්ගේ ඇට, අඩු ගානේ ඌරන්ගේ ඇටවත් හම්බෙන්නේ නැහැ. ඒවා දඩයන් කරලා නැහැ. ඒ වෙනුවට දඩයන් කරලා තින්නේ පක්ෂීන්, කුරුල්ලන්ගේ ඇටකටු හම්බෙනවා. ඈ වඳුරන්ගේ වගේ කුඩා සත්තුන්ගේ, මීමින්නෝ වගේ කුඩා සත්තුන්ගේ. ඒ කියන්නේ දඩේමට ලොකු වෙහෙසක් දරන්නේ නැහැ. මොකද ඒකට හේතුව අපිට පේනවා ඒ ගල් ගුහාවලම තියෙනවා ශාක ඇට වර්ග. ශාක ඇට වර්ග, තෘණ වර්ග ඕන තරම් හැදෙනවා කැලේ වල් ඒවා. ඒවා නෙලාගෙන ඇවිල්ලා තමුගේ ආහාර සුරක්ෂිතතාවය ඇති වෙනවා. මේක තමයි පස්සේ කාලෙක අපේ අය කෘෂිකර්මයට යොමු වෙන්න, ගොවිතැන් කරන්න යොමු වෙන්න යම්කිසි බලපෑමක් ඇති වෙලා තියෙන්නේ. මේ කාල පරිච්ඡේදයේ චතුර ඉතා වැදගත්. අපි ශිෂ්ටාචාරයක් ගැන කතා කරනවානේ. අපි ශිෂ්ටාචාරය ගැන කතා කරන්නේ මේක මෙහෙම එකපාරට ඉහළින් පාත් වුණා වගේ මේ ශිෂ්ටාචාරය ඇති වුණා කියලා නෑ. ලෝකේ කොහේවත් මේ අහසින් පාත් වෙලා ශිෂ්ටාචාරය ඇති වෙන්නේ නෑ. ශිෂ්ටාචාරයක් ඇති වෙන්න විශාල දිග ගමනක් එන්න ඕනේ. ඒකට පෙරහුරුව ලබා ගන්න ඕන. එහෙම හදාගත්ත ජන කොටසක් තමයි මේ ශිෂ්ටාචාරයේ දිහාවට තල්ලු වෙලා යන්නේ. ඉතින් ඒ නිසා මම කිව්වේ මගේ වැඩ කටයුතු පරිශ්‍රණ මගේ කණ්ඩායම ඒ කටයුතු කරනකොට අපි හුඟක් තෘප්තියෙන් ඒ වැඩ කටයුතු කරන්නේ. මොකද අපි යම්කිසි ගැටලුවක් පස්සේ හඹාගෙන යනවා. ඒ ගැටලුවට උත්තර දෙන්න. ඒ ගැටලුව අපේ පෞද්ගලික විනෝදාස්වාදය සඳහා කරන ගැටලුවක් නෙමෙයි. මේ රටේ ඉතිහාසයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ කියන්නේ බලංගොඩ මානවයා නතර වෙලා, දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ බලංගොඩ මානවයා නතර වුණා, නතර වෙලා ඔවුන් කැලෑවට පසු බැහැලා ගිහලා ඒගොල්ලන්ගෙන් තමයි අද ඉන්න ආදිවාසී ජනතාව පවතින්නේ. ඉතින් මේ ඔක්කොම ගල් යුගයේ මිනිස්සු එහෙම පහු බැහැලා ගියාද? ඒගොල්ලන්ගේ එක කණ්ඩායමක් හිටියේ නැද්ද ප්‍රගතිශීලීව හිතන? ඈ මුහු වෙන්න කැමති අය හිටියේ නැද්ද? එහෙම නැත්නම් ඉස්සරහටම යන්න ඕනේ කියලා හිතපු අය හිටියේ නැද්ද? මේක පරීක්ෂා කරන්න ඕනේ. ඇයි අපි අර වගේ හරි ස්ටීරියෝ ටයිප් විදිහට අරක නතර කරලා මෙහෙමයි කියලා එන්නේ? ඉතින් අපි ඕන කෙනෙකුට නිදහස තියනවා විද්වතුන්ට මේව පරීක්ෂා කරන්න. පරීක්ෂා කරලා ඒ හිතන කල්පිතයට පක්ෂ සාධක තියනවා නම් ඒක වළංගු කරන්න, පක්ෂ සාධක නැත්නම් ඒ හිතපු දේ අයින් කරලා වෙන දෙයක් හොයන්න. අපි ඒ ඉඩකඩ වෙන් කරමු. මේ වෙනුවෙන් අනිවාර්යෙන්ම මේ වෙනුවෙන් හොයන්න බලන්න. මේ විද්‍යාඥයෝ ඒ වගේම පුරා විද්‍යා මහාඥාරවරු මේ සියලු දෙනා අතරේ යම්කිසි බමුණු කුලයක් තියෙනවද කියලා හිතනවා. මොකද යම්කිසි පිරිසක් විතරයි මේක තුළ අදහස් දක්වන්නේ. ඔවුන්ගේ සිතිවිලි දාමයන් එක වගේ, ඔවුන් වෙනස් විදිහ සිතනකොට තව කෙනෙකුට තියෙන වෙනස් විදිහ හිතන තියෙන ඉඩකඩ අඩුයි. ඒ සම්බන්ධයෙන් යම්කිසි පිරිස අතර ගැටුම් තිබෙනවා වගේ පෙන්නුම් කරනවා. මොකක්ද මේ පේන්නේ? නෑ ඉතින් ඕනම කාලයක ඒ වගේ මතවාද තියෙන්න පුළුවන්නේ. දැන් උදාහරණයක් හැටියට කිසිම කෙනෙකුට තවත් මතයක් විවේචනය කිරීමේ, ඒ කියන්නේ අපි විවේචනය කරන්න ඕන යමක් හදා වඩා ගන්න, ඒක සත්‍ය මේවා කරගන්න. නමුත් ඕනම කාලයක මත තියෙන්න පුළුවන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් සැලලිහිණි සංදේශයේ ලියපු ශ්‍රී රාහුල හාමුදුරුවෝයි, හංස සංදේශයේ ලියපු වීදාගම හාමුදුරුවෝයි බැලුවාම, වීදාගම හාමුදුරුවෝ ඇහුවේ මොකද්ද? පරසතු මලින් පුද ලද මුනි සතුට දියනද, වනපස මලින් පුද ලදයි පවසුණු කවර වරදද? පරසතු මලින් පූජා කරන බුදුන් වහන්සේට කැලෑමලක් කරා පූජා කරාම තියෙන වරද මොකද්ද? මේක උඩුගම්බලා යන්න හදපු එකක්. ඉතින් වීදාගම හාමුදුරුවොත් හිටියා රයිගමට වෙලා, කෝට්ටේට වෙලා රාහුල හාමුදුරුවොත් හිටියා. රාහුල හාමුදුරුව සැල්ලිහිණි සංදේශය ලිව්වා, අර හාමුදුරුව වීදාගම හාමුදුරුව හංස සංදේශය ලිව්වා. සම්ප්‍රදායන් දෙකක් තිබුණා එකිනෙකට වෙනස් මත. බුදු හාමුදුරුව ගැන සම්භාව්‍ය විදිහට හිතන රාහුල හාමුදුරුවොත් හිටියා, බුදු හාමුදුරුවෝ ගැන සරල අල්පේච්චව හිතන වීදාගම හාමුදුරුවොත් හිටියා. ඉතින් ඒ නිසා එකම දෙයක් ගැන සමාජයක මත තියෙන්න පුළුවන්. අපි මත තිබීම ගැන සතුටටපත් වෙන්න ඕන. මොකද මත තිබීම තමයි ඥානයට ඉවහල් වෙන්නේ. ඒ නිසා නෑ මේ මතය තමයි හරිම මතය, ඔය එක්කෙනා කියන එක බොරුවක් කියන එක නෙමෙයි. එහෙම විවේචනය කිරීමත් කමක් නෑ.
එතකොට ඒ විවේචනය වෙන මතය තියෙන එක්කෙනා වග කියන්න ඕන තමාගේ මතය ආරක්ෂා කරගන්න පර්යේෂණ මගින් දත්ත මගින් ඉදිරිපත් කරන්න. ඒ සියලු දේවල්ම ඔබට ගියාම අපේ සමාජයේ තියෙන ලෝකෙම තියෙන සමාජවල ගතියක් තමයි වෙනස් වෙන්න තියෙන පසුබෑම. ඒකට කියනවා ෆියුචර් ෂොක් කියලා. අර ඇල්ෆර්ඩ් ටොඩ්ලර් කියලා මහත්මයා ලියලා තියෙන පොත ෆියුචර් ෂොක් කියලා. ඒ අනාගතයේ බාර ගැනීමට තිබෙන තැතිගැන්මක් අපිට තිබෙනවා. වෙනස් වීම බාර ගැනීමට තියෙන තැතිගැන්මක් බොහෝ සමාජවල තියෙනවා. ඉතින් ඒක විවේචනය කරන්න දෙයක් නෙමෙයි. ඕනෑම විද්‍යාත්මක සොයා ගැනීමක් එකපාරට පිළිගත්තෙත් නැහැනේ. ඒවා සමහරට සමහර විද්‍යාත්මක සොයා ගැනීම පිළිගත්තේ විද්‍යාඥයන් මරණට පස්සේ. මැරිලා කාලයක් ගියාට පස්සේ තමයි ඒක හා හරි කියලා පිළිගත්තේ. සමහර මත ගේන්න ගියාම ජීවිතෙන් වන්දි ගෙවන්න උනා. නේ? අයිසැක් පියරේ කියන විද්‍යාඥයා බයිබලයේ විවේචනය කරලා පොතක් ලිව්වම අන්තිමට ඔහු හිරේ දාලා හිරේදී ඔහු පිස්සු වැටිලා පිස්සෙක් හැටියට මිය ගියා. නමුත් අයිසැක් පියරේ කියපු අදහස් තමයි පස්සේ චාල්ස් ඩාවින්ලා ඔප්පු කරලා සමාජයට පෙන්නුවේ. මනුෂ්‍යයා හුඟක් පෞරාණිකයි, ඔහු පරිණාමයේ ප්‍රතිඵලයක් කියලා. ඒ නිසා ඥානය සමග ගනුදෙනු කිරීම වෛරයකින් ආදාහනග්‍රාහී ලෙස එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනුන්ගේ මත ඉවසීම, ඒවට සවන් දීම, ඒවා පිළිබඳ තුලනාත්මක විවේචනය, ඒ වගේ සංවාදයක් ඇති කර ගැනීම අවශ්‍යයි. ඒ නිසා අපි ඒව දිහා බැලිය යුත්තේ මැදිහත් සිතකින් කියන එකයි. අපි හරි විද්‍යාඥයෝ නම් අපි ඉදිරිපත් කරපු අදහසට ඕනෑම විවේචනයක් එනවා නම් ඒ විවේචනය බාර අරගෙන ඒ විවේචනයට ප්‍රාමාණික විදිහට උත්තර දෙන්න අපි ශක්තිමත් විය යුතුයි. පුරා විද්‍යාව කරන්න කියලා දරුවන්ට කියනවද, තරුණ පරපුරට කියනවද, මේක හොඳ විෂයක්ද, ඒ වගේම හොඳට හොයා මුදල් උපයන්න පුළුවන්, සතුටින් ඉන්න පුළුවන්, ජීවිතයක් ගත පුරන්න පුළුවන් විෂයක්ද සාමාන්‍යයෙන් අහන්නේ, මේක හොඳ දෙයක්ද කියලා මොකද ඔබතුමාගේ මතේ? මෙහෙමයි, වාහනයක් අරගෙන දෙමහල් නිවාසයක් හදාගෙන ඉඩම් කඩම් අරගෙන ජීවත් වෙන්න ඕන නම් කවදාකවත් පුරාවිද්‍යාව කරන්න හිතන්න එපා. පුරාවිද්‍යාව කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ජීවිතයේ එවෙනුවෙන් කැපවෙන්න, ඒක කැපකරන්න තමා තුළ සහජ ආශාවක් තියෙන කෙනෙකුට විතරයි පුරාවිද්‍යාව කරගෙන යන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ මේ රටේ පුරාවිද්‍යාව කරන ඔක්කොම කට්ටිය ඒ වගේම සහජ ආශාවක් තිබිලා ජීවිතේ කැප කරපු අයයි කියලා. ඕන්නම් මේක ටයි එකක් දාගෙන කාමරයකට වෙලා අනුන්ව පාලනය කරමිනුත් පුරාවිද්‍යාව කරන්න පුළුවන්. නමුත් වචනේ පරිසමාප්තාර්ථයෙන් පුරාවිද්‍යාව කරන්න අපි රටේ ඉතිහාසය, මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය පිළිබඳ දැනුම ගොඩනැගීම සඳහා. යම් කිසි තරුණයෙක්, තරුණියක්, ශිෂ්‍යාවක්, ශිෂ්‍යයෙක් තමාගේ ජීවිතය ඉදිරි කාලයේ පුරාවිද්‍යාව කරනවායි කියලා තීරණයක් ගත්තොත් එයා ජීවිතය ගැන ගත්ත බරපතල තීරණයක් වෙනවා ඒක. ඉතින් ඒ නිසා මම කියන්න තියෙන්නේ මේ අද මේ රටේ මේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් තියෙන ආයතනික රාමු දිහා බලනකොට තරුණයෙකුට අපි දන්නවා විශ්වවිද්‍යාලයෙන් පිට වෙනකොට ඒ අය රැකියාවක් සොයාගන්න, ජීවන වෘත්තිය කරන්න, ඒකට ආසාවෙන් එළියට එන්නේ. අද විශාල පිරිසක් පුරාවිද්‍යාව ඉගෙනගත්ත ළමයි ඉන්නවා ස්ථිර රැකියාවක් නැතුව, කරගන්න දෙයක් නැතුව. සමහර අය සංවර්ධන සහකාරවරු හැටියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්නවා. සමහරුන්ට ගුරුපත්වීමක්වත් ලබා ගන්න බෑ ඒගොල්ලෝ පුරාවිද්‍යාව ඉගෙන ගත්ත නිසා. ගුරුපත්වීම් දෙන්නේ නැහැ, පුරාවිද්‍යා උපාධියක් තියෙනවා නම්. ඒ වගේ විශාල ප්‍රශ්නවලට යොමු වෙලා තියෙනවා. ඉතින් අපේ පාඨමාලාවල තියෙන ඇතැම් අඩුපාඩු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පරිචයක් ලබා නොදීම නිසා ඒ අයට අඩුගානේ සංචාරක ව්‍යාපාරයටවත් ඇතුළු වෙන්න පුළුවන්කමක් සමහර අයට ඇත්තේ නැහැ. නැත්තම් මේ පුරාවිද්‍යාව ඉගෙන ගැනීම හුඟක් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒ අය ඉංග්‍රීසි භාෂාව, ප්‍රංශ භාෂාව, ජර්මන් භාෂාව වගේ හොඳට ප්‍රගුණ කරොත් මේකෙන් මේ සංචාරක ව්‍යාපාරයට ඇතුළත් වෙන්න පුළුවන්. නමුත් සමස්තාර්ථය හැටියට ගත්තොත් පුරාවිද්‍යාව තමන්ගේ ජීවිතයේ ඉතිරි කොටස කරගන්න කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් විශාල අභියෝගවලට සහ කැපවීමවලට මූණ දෙන්න බලාගෙනයි ඒක කළ යුත්තේ. මොකද පුරාවිද්‍යාව කොළඹ වායු සමීකරණය කරපු කාමරයක් ඇතුළේ ඉඳගෙන මේ රටේ පුරාවිද්‍යාව කරන්න බෑ. ඒකට කැලේ කුලේ යන්න ඕන, කඳ උරු බැඳගෙන ඉන්න ඕන, නොයෙක් අභියෝග සහ දුෂ්කරතාවලට මූණ දෙන්න වෙනවා. ඉතින් ඒවා බාරගන්න පුළුවන් නම් සහ මගේ ඒකායන අරමුණ මේ දැනුම ගොඩ නැගීමයි කියලා හිතාගන්න ඉන්නව නම් කවුරු හරි කෙනෙක් පුරාවිද්‍යාවට එන්නේ කියලා සාදරයෙන් පිළිගන්නවා. එහෙම නැතුව මේකට ඇවිල්ලා රැකියාවක් හොයාගෙන ජීවිතේ සාර්ථකව කරගන්න ඕනයි කියලා හිතනවා නම් ඒක ගැන දෙපාරක් හිතන්නේ කියලා මම විවෘතව කියන්න කැමතියි. ඉතින් අද අපිත් එක්ක ටෝක් විත් චතුර සඳහා එකතුනේ
පුරාවිද්‍යාව සම්බන්ධයෙන් කතා කරද්දී මෙරට ඉන්න තවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන් බෙහෙත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. බොහොම ස්තුතියි චතුර.